සන්ධ්‍යාවක් වේවා මම හිතනවා හැම දිනාටම මාව ඇහෙනවයි කියලා මම හිතන්නේ අපි සෑහෙන කාලෙක ඉඳලා මේ මේ අවස්ථාව උදා වෙනකන් හිටියේ විශේෂයෙන් මේ මගේ මිත්‍ර සමීර මේක ගැන ඉල්ලීමක් කරා ඒ වගේම අපි මේකේ මෙහෙම එඩියුකේෂන් ප්‍රෝග්‍රෑම් එකක් යමුයි කියලා ඉතින් ඒකටත් මම ඉතාම මම කැමැත්තෙන් ඇත්තටම මේකට මේ සහභාගි වෙන්නේ මොකද හේතුව අපි සියලු දෙනාගෙම යුතුයකමක් වෙනවා ඒ වගේම විශේෂයෙන්ම යුතුයකමක් තියෙනවා මේ ක්‍රීඩාවට සඳහා විශේෂයෙන් ටේබල් ටෙනිස් ක්‍රීඩාව වගේම අනිත් ක්‍රීඩා සඳහා ඒ අවශ්‍ය පුහුණු කරන අවශ්‍ය දැනුම යාවත් කිරීම සඳහා මගේ දායකත්වය දෙන්නේ දෙන ආකාරය නැත්නම් මගේ දායකත්වය ලබා දෙන්න. ඉතින් ඒ අනුව තමයි මම ඒකට එකඟ වෙලා මේ අපේ මේ මේ විදිහේ ඇත්තටම මේක මේ දේශනයක් විතරක් නෙවෙයි මේක පොඩි පාඨමාලාවක් විදිහට තමයි යවෙන්නේ. මොකද දේශන මාලාවක් තියෙනවා මේකට අතුල් වෙලා. ඉතින් මම හිතනවා මේ දේශන මාලාව අපි ඉවර වෙනකොට ඔයගලන්ට මේකෙදී විශේෂයෙන් මේ ටෙක්නික් ගැන නෙමෙයි මම කතා කරන්නේ විශේෂයෙන් ටේබල් ටෙනිස් ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩා න්‍යාය ඒ වගේම සමහර විද්‍යාත්මක සාධකයන් කොහොමද ඇතුළත් වෙන්නේ ඒක කොහොමද අපි කෙනාකට ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේකදී සාකච්ඡා කරන්නේ ඒ අනුව මම හිතන්නේ ඔයගලන්ට යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් විශේෂයෙන් මෙතන ඉන්න පුහුණු කරුවන්ට තමන්ගේ ඉදිරියේදී මේ පුහුණුව සඳහා කොහොමද අපි විශේෂ වූ මේ ක්‍රීඩා විද්‍යාවේ තියෙන සමහර කාරණා ආදේශ කරගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා මම මේ සමීර මහත්මයාටත් ඒ වගේම මේ සපන්දු සංගමේ සභාපති ඒ වගේම ලේකම් ඒ වගේම අනිල් දිරිදාරි මහත්තුන්ටත් ඒ වගේම මේකට අද සහභාගී වෙන පුහුණුකරුවන්ටත් මම ස්තුතිවන්ත වෙනවා මේකට විශේෂයෙන් මේ දායකත්වය සපයලා ඒ සහභාගී වීම නිසා තමයි මට මේ වගේ දේශනයක් කරන්න පුළුවන්. ඉතින් අපි විශේෂයෙන් අපි බලන්න ඕනේ දැන් මම පෞද්ගලික අපේ රටේ දැනට මේ අලුතෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන එකකට කියනවා මේ හයි පර්ෆෝමන්ස් ට්‍රේනින්. ඒ වගේම ඒ තුලින් කොහොමද අපි ජාත්‍යන්තර ක්‍රීඩා තලයට යන්නේ දැනට මම හිතන්නේ විශේෂයෙන් තෝරාගත් ක්‍රීඩා කීපයක් තියෙනවා. ඊට අමතරව අපි මේවා ක්‍රීඩාවත් ඒ තුළට මේ වසරේ හෝ ඊළඟ වසරේදී ඇතුළු කරගන්න ඕනේ. මොකද අපිට තියෙන ටැලන්ට් තියෙන අය ඉන්නවා අපිට දක්ෂතා තියෙන ළමයි ඉන්නවා. එහෙනම් අපි බලන්න ඕනේ ඒකට කොහොමද යන්නේ? එතෙන් අපි යන්න කොහොමද අපේ සැලසුම් සකස් කරගන්නේ කියන එක. මොකද යම් කිසි කෙනෙක් කියනවා නම් අපේ දැනට පර්ෆෝමන්ස් නැහැ අපිට ඒ ලෙවල් එකට යන්න. අපි ඒෂියාවල අනිත් රටවල් ගොඩක් වෙලාවට හරිම ස්ට්‍රෝං අපිට යන්න බෑ. ඒ වගේ අපිට තියෙන පහසුකම් මදි. ඒ වගේ විවිධ අපිට ගැටලු මේ රාශියක් මැද්දේ තමයි ඉන්නේ. නමුත් මම හිතනවා ගැටලු එකින් එක අපිට විසඳා ගන්න පුළුවන් වේවි. ඉතින් මේ එක පැත්තක් එඩියුකේෂන් එක පුහුණු කරුවන්ගේ ඊට පස්සේ පහසුකම් සපයන එක ගැන මම දැන් අලුතෙන් මේගොල්ලෝ මේ අමාත්‍යාංශයේ ගෙනියන වැඩපිළිවෙලටත් හැම ක්‍රීඩාවකටම අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඒගොල්ලන්ගේ සැලැස්මක් තියෙනවා. ඉතින් අනුව මම ඉදිරියේදී පහසුකම් ලැබෙවි. ඊට පස්සේ තියෙන්නේ අපිට වැදගත්ම කාර්ය තමයි අර හොඳ ටැලන්ට් තියෙන හොඳ ක්‍රීඩකයන් තෝරාගෙන ඒගොල්ලෝ ඉස්සරහට ගෙනියන එක. ඉතින් ඒ ගෙන යාමේදී කාරණා ගණනාවක් අපිට
සමහරවිට අපේ මොකද ඩයලොග් කනෙක්ෂන් ඔක්කොම ගියා මේ මේ ඩේටා වැඩ කරන්නේත් නැහැ මේ වයිෆයි වැඩ කරන්නේත් නැහැ ඒක. දැන් මම අපෝ මේ අපේ රද්දුවක් ඉන්නවා යාගේ මේ මොබයිල් එකේ මොබයිල් ඔබිටල් එකේ මේ ඩේටා මේ හොට්ස්පොට් දාලා පටන් ගත්තේ. හරි එතකොට මම විස්තර කරගෙන ආවේ විශේෂයෙන් අපි මේක ති බලාපොරොත්තු වෙන ඔගල ෆීඩ්බැක් එකක් ඒ වගේම පොඩි ඉවලුෂන් එකක් මිස් මේ ඔයගලගේ සංගමයේ ඔයගලට සහතිකයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ වගේ ලිසන මාලාවකට සහභාගී වෙලා ඉතුණි ලබන දැමත් එක ඔයගලන්ට එක්කේ මොකක් හරි ඇක්‍රෙඩිටේෂන් එකක් තියෙනවනේ. ඉතින් ඒක මම හිතන්නේ ඒගොල්ලෝ ඔයගලන්ට මේ එතකොට අපි තැන් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉන්නේ සපේ බලලා මේ අද කොහමද මේ අපි දවසේ තියෙන කටයුතු ටික ඉවර කරගන්නේ දේශනය. ඒ අනුව අපේ ස්කෝප් කරලා තියෙනවා දැන් ඇජෙන්ඩා එක ඇද තියෙනවා කරුණු කීපයක් මේ අපේ බල මොකද්ද ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඒ වගේම ට්‍රේනින් කම්පනන්ට්ස් ඩොමිනියන් ෆිසිකල් ක්වොලිටීස් බයෝමොටෝ ඇබිලිටීස් ඔගලන් ස්ක්‍රීන් එකේ පේනවා මේක ගැන කරන්න යන්නේ. කෙලින්ම අපි මේකට එමු. මේකෙදී ඇත්තටම දැන් සමහරලා ටේබල් ටෙනිස් කියපුවාම දැන් කාලෙකට දැන් අවුරුදු 15කට 20කට ඒක තරම්ම මෙහෙම මේක රෙක්‍රියේෂනල් ගේම් එකක් විදිහට සමහරු මේක කල්පනා කරා. ඒ කියන්නේ හැමතැනම recreational sport එකක් විදිහට කොහරි ටේබල් එකක් දාගෙන ළමයි සෙල්ලම් කරන්න. ඇත්තටම මේක සෑහෙන අවුරුදු ගණනක් ඉඳලා ඔලිම්පික් ක්‍රීඩාවට ඒ වගේම ආසියානු ක්‍රීඩාවට commonwealth games වලට දකුණු ආසියා ක්‍රීඩාවල අන්තිම ඒ කියන්නේ world cup ඒවා ලොකු tournament බොහෝ වෙලාවට මේ මේකට අන්තිසි වැල් අපියන් නිසා අප කරන්න බං ඒක නිසා අපිට පුළුවන් මේ ජාත්‍යන්තර මට්ටමට අපේ ක්‍රීඩකයෝ ගෙනියන්න. ඉතින් අපිට වැදගත් මේ කියනවා නම් පුණුකරුවෝ ඉන්නවා නම් පුණුකරු සමිරා මම හෙනාද එහෙනම් එහෙනම්නේ හරි ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ නැද්ද ෂෙයා වෙන්නේ නැහැ සර් ෂෙයා වෙන්නේ නැහැ දැන් ෂාවෙනද? දැන් හරි. හරි. ඒක හින්සා තමයි අපි මේක plan එකක් හදාගන්න ඕනේ කියන්නේ. ඒ නිසා when coach want to design a train plan we need to keep in mind there are seven elements. ඒ කියන්නේ කාරණා හතක් සම්බන්ධයෙන් අපි සැලකිල්ලට දක්වන්න ඕනේ මේ plan එකක් හදද්දී. ඉතින් ඒවා කාරණා මොනවද කියන එක තියෙනවා. එකක් තමයි මේ
फिजिकल පැත්ත ඒ කියන්නේ ශාරීරික යෝග්‍යතා පැත්ත අනික තමා මානසික යෝග්‍යතා පැත්ත ඒ වගේම තමා තාක්ෂණය කියන එක මේ ක්‍රීඩාවට විශේෂයෙන් අදාළ කාරණාව ඒ වගේම ටැක්ටික්ස් හරි උපක්‍රම ඒ වගේම න්‍යූට්‍රිෂන් පැත්ත කියන්නේ ආහාර වේලක් ක්‍රීඩකයාට අවශ්‍ය මේ ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩකයන්ට අවශ්‍ය ක්‍රීඩකයාගේ විශේෂ අවශ්‍යතාවයන් මත සකස් කරන ආහාර වේලක් ඒ වගේම කොහොමද එන්වයරන්මන්ට් එකේ තියෙන දේවල් මේ ක්‍රීඩකයාගේ දේවල් බලපාන්නේ ඒ වගේම ක්‍රීඩකයා මොනවද අපි දැනගෙන ඉන්න ඕනේ theoretical පැත්ත මේ ඔක්කොම එකතු වෙන්න ඒක අපි කියන්නේ 7 physical mental technical tactical nutritional environmental and theoretical මේ ටික ඔක්කොම අපි හරියට in order තියෙන්න ඕනේ එතකොට එහෙම වුණොත් තමයි අපිට හරියට ක්‍රීඩකෙක්ව ඉස්සරහට ඒ කියන්නේ යාගේ talent එක හරියට හඳුනාගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන් ඉතින් මම හිතනවා ඒක අපි ගතම කි තින අපට කලින් කතාව ෆිසිකල් මෙන්ටල් ටෙක්නිකල් ටැක්ටිකල් න්‍යූට්‍රිෂන් එන්වයර්න්මන්ට් තියරි කටක එතකොට අපි දන්නවා බේස් අපි හදාගන්නේ විශේෂයෙන් ෆිසිකල් බේස් එකක් ඊට පස්සේ ඒක තුල මෙන්ටල් බේස් එකක් ඊට පස්සේ ටෙක්නිකල් ටැක්ටිකල් න්‍යූට්‍රිෂන් එතකොට එහෙම අපි බේස් එක හදාගෙන පිරමීඩ් එකක් වගේ අපි ඉස්සරහට යන්න ඕනේ එහෙම යනකොට තමයි අපිට මේකේ යම් කිසි ප්‍රෝග්‍රෙස් එකක් කියන්නේ අපි යම් කිසි දියුණුවක් නැත්නම් අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යනවාද කියලා අපිට බලා ගන්න පුළුවන් फिजिकल हेलो मैं पढ़ा कातर में क्या आप मेरे समय ओ दें हरी सर माहिता ने समय आप वह है ना थी है ना ओ दें हरी माँ दें तन है ना नहीं හරි හරි ඒක තමයි එතකොට ඒ කාරණා හත ගැනම අපි කෙටියෙන් හඳුන්වලා තමයි ඊට පස්සේ අපි එනවා අපේ ප්‍රධාන මාතෘකාවට physical training are to increase the physiological potential and to develop the biomotor abilities can be sir poda kiyana kahenne sir rika pahadilla hari अरे देवाड अब है ना दे मामा ठीक है फोन के नेम दे मागे स्क्रीन के है ना
Hello. Oh, screen ahead. Hari. එතකොට මේ මම දැන් ස්කෙනිස් වලට කොහොමද මේක අදාළ වෙන්නේ කියන මාතකේ එක ඒක අපි සැලකෙල්ලටගෙන තමයි අපි පුහුණුවෙන් කටයුතු වල යෙදෙන්නේ. නමුත් එතකොට පළවෙනි අවස්ථාවේදී අපි කරන්නේ ජෙනරලි හැම දෙයක් ගැනම වර්කින් කැපැසිටි ඇන්ඩ් පොටෙන්ෂල්. අපි ඉදින් හඳුනා ගන්නවා ළමයි. ඒ වගේම ඊගලඟ තියෙන වර්කින් කැපැසිටි ඇබිලිටි එක අපි බලනවා දිනු කරගන්න ක්‍රීඩාවක් කියන එක ස්පෙસિෆයි නොකර. හැබැයි කම්පිටිෂන් එකේදී තුන්වෙනි අවස්ථාවේනකොට perfect in the specific biomeasurable abilities perfect the specific bioavailabilities and the at least potential to meet the specific need එතකොට අපි හොඳට මතක තියාගන්න ඕනේ දෙවෙනි අවස්ථාවේදී අපි ඉදිරිපත් කරන නැත්නම් ක්‍රියා කරන ලද ව්‍යායාමට වඩා විශේෂයෙන් specific ව්‍යායාම තමයි competition එකට කරන්නේ එතකොට අපේ අධීරයන් තුනක් වෙන එකක් තමයි සාමාන්‍ය විදිහට යා overall අපි training එකක් දෙනවා ඊට පස්සේ special training එකකට ගෙනියනවා ඊට පස්සේ competition එකට යා ඉදිරිපත් කරනවා. එතකොට මේ තුන හරියටම අපි plan එකක් හදද්දී physical training වලට මේක හරියටම ගලපා ගන්න ඕනේ. දැන් මේක ගලපා ගන්න බැරි වුණොත් අපි ඇත්තටම ක්‍රීඩකයාට ගන්න පුළුවන් ක්‍රීඩකයාගෙන් ලබා ගන්න පුළුවන් ප්‍රොජෙනිය අපිට ගන්න බැරුව යනවා. එක්කෝ යා injured වෙනවා, එහෙම නැත්නම් යාගේ performance එකතන stagnate වෙන්න පුළුවන්, නැත්නම් අපිට over training වෙන්න පුළුවන් මොනක් හරි ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒකෙන් අපි බේරෙන්න තමයි මේ විදිහට මේක plan එකක් හදද්දී අපි කරන්නේ general preparation එකක් special preparation එකක් competition එකක් කියලා හඳුනාගෙන ඒ තුලින් පුහුණු කරගෙන යන්නේ. මොකද හේතුව මේ general එක special competition වලදී එකට ආවේණික වුණු එකට මේ විශේෂෝ ව්‍යායාම තියෙනවා. එතකොට එක කාලයකින් අනිත් කාලයට ව්‍යායාම සමහරට එකම ව්‍යායාම එක ඉන්ටෙන්සිටි එක වෙනස් නැත්නම් වොලියුම් එක වෙනස් නැත්නම් ඒක මෙතොඩොලොජි එක වෙනස් නැත්නම් අපි යූස් කරන ට්‍රේනින් මෙතඩ් එක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේක ස්පෙෂල් කැරක්ටර් එකක් විදිහට ඉදිරියට ගෙන යන්නේ. එතකොට අපි මුල් කාලයේදී ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ එන්ඩියුරන්ස් සහ ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න. ඒ කියන්නේ ටෙක්නික් වලට වඩා මේ ජෙනරල් එකේදී බලන්නේ ක්‍රීඩකයාගේ endurance strength වගේ මූලික qualities වැඩි කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි competition එක පැත්තකට යනකොට වෙන්නේ load එක ටිකක් අඩු වෙනවා. හැබැයි specific characters වලට යනවා. හැබැයි එතකොට බලාපොරොත්තු වෙන්නේ speed power පැත්ත බලන්න. මොකද දැන් අපි table tennis කියන ක්‍රීඩාව අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ කාරණයක් තමයි මේක endurance sport එකක් නෙමෙයි. ඔයගලන් ඉස්සරහදී මම මේක පැහැදිලි කරන්නම්. ඒක endurance sport එකක් නෙමෙයි. අද අවුරුදු 15කට කලින් තිබ්බට වැඩිය මේ table tennis ක්‍රීඩාව අද අර අපි කියන පොඩ්ඩක් අර beyond the human මේ capacity එකෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හරි limit එකෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. සමහර අපි international tournaments වලදී ක්‍රීඩකයෝ ඊගලංගේ ability එක දැක්කාම ඒගොල්ලෝ perform කරන දැක්කාම අපට හිතා ගන්නත් බෑ. එච්චර speed එකක් කොහොමද ඒගොල්ලෝ මේකට apply කරන්නේ කියලා. සමහරලාට අපිට මේ බෝලේ බෝලේ යන ස්පීඩ් එකක් සමහරවිට පේන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒකෝ ක්‍රීඩකෝ ඒ තරමට ඇක්ටිව් වෙලා තියෙන නිසා මේක අර ඉස්සර අපි කතා කරා නම් මේක එන්ඩියුරන්ස් කියලා දැන් ඒ concept එකේ නෙමෙයි ඉන්නේ. ඊට වැඩි ඉස්සරහට ගිහිල්ලා අපිට හැබැයි එන්ඩියුරන්ස් තියෙන්න ඕනේ. නමුත් ඒක නෙමෙයි ප්‍රධාන කාරණය. එතකොට ඊට පස්සේ තවත් වැදගත් කාරණයක් තමයි ඒකත් එක්කම මම කොහොම හඳුන්වනවා අර හතම කියලා mental training. The variation the sports and exercise science that seeks to provide answers that question about human behavior. එතකොට මේ කලාවේදී කිතියෙම අපි කියනවා නම් මේ ක්‍රීඩකයෙක්ගේ behavior එක ඉතාම වැදගත්. හරි ක්‍රීඩකයෙක්ගේ behavior මේ ක්‍රීඩාවේදී ඉතාම වැදගත්. මොකද table tennis කියලා කියන්නේ high technical sport එකක්. හරි high technical ඒක physical fitness තිබුණාම මේක කරන්නත් බෑ. මේ skill තිබුණත් කරන්න බෑ. හැබැයි හොඳ mental capacity එකක් concentration එකක් තියෙනවා. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වෙනවා develop the form enhance program එක. හරියටම මේ mental capacity එක වැඩි කරන්න පුළුවන් training program එකක් තියෙනවා. මොකද අපි තියෙන බෝලේ speed එකත් එක්ක opponent එක play කරද්දී opponent හරියට judge කරගෙන තමන් speed apply power apply කරද්දී තීරණ ගන්න ඕනේ හරියක්මට. ඒත් අපිට හිතා ගන්න බැරි වේගයකින් තීරණ ගන්න ඕනේ. එතකොට ඒකට අපි ගේන නම් ක්‍රීඩකෙක් mentally මානසික පැත්තෙන් ලොකු මේ දැක්මක් සහිතව ඒකට තල්ලු කරන්න ඕනේ. එතකොට using mental assessment skill. එතකොට අපි මේ training plan එක ඇතුළතදී මේවා දිනු කරන්න ඕනේ mental skill අපි use කරනවා. training වලදී.
ඊට පස්සේ ඊට අමතරව විශේෂ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් උත් අපි කරනවා ප්‍රොවයිඩ් ද මෙන්ටල් ක්‍රයිසිස් ඉන්ටර්වෙන්ෂන් සර්විස් ඒ කියන්නේ හැම වෙලාවෙම ට්‍රේනින් එකක් යන අතරතුරද සිදුවන යම් යම් දේවල් අපි දැක්කාම ක්‍රීඩකයාගේ පසුගාමි බවක් අලස බවක් මොන හරි දෙයක අපි කෙලින්ම ඒ වෙලාවේ ඩිරෙක්ට් ඉන්ටර්වෙන්ෂන් වෙන්න ඕන පොසිටිව් විදියට සමාල්ලාට අපි කියන්නේ කෑ ගහලා බැනලා මේකමයි කියලා ළමයාව පොඩි ක්‍රීඩකයන් ජූනියර් මට්ටමේ ක්‍රීඩකයන් හරි නැෂනල් වෙන්න පුළුවන් අපි ඉන්ටර්වෙන්ෂන් එක හරියට පොසිටිව් කරන්න ඕන නැත්තම් සමහර ලාට නෙගටිව් විචාම් අර තියෙන පොබමන්සුන් නැතු වෙනවා. ඒ නිසා මේ මෙන්ටල් ට්‍රේනින්ග් ඉතාම දක. ප්‍රොවයිඩින් කන්සල්ටින් ඇන් ද ප්‍රෝග්‍රෑම් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් ෆෝ කෝචස්. යගේම කෝචස්ලා මේක හරියටම අධ්‍යයනය කරන්න ඕනේ. ඒකයි අපි ඉස්සෙල්ලා ඕගලන් උගන්වන්නේ. ඒ වගේම සමහර ලාට ඕගොල්ලෝ මේක බාර දෙනවා ට්‍රේනර්ස්ලාට. පොඩ්ඩක් මේක බලාගන්න කියලා. හරි? ඒක ට්‍රේනර්ස්ලාත් මේ දෙන්න කරන්නේ. ඒක කෝච්ගේ තියෙන අයිඩියා එක ඇත්ලීට් පිළිබඳව තියෙන අවබෝධය ට්‍රේනර්ස් දැනගන්නවා. ඒක ඩොක්ටර්ස්ත් දැනගන්නවා. ඒක ෆිසියෝත් දැනගන්නවා. ඇඩ්මින් පාට් හැම එක්කෙනාම මේකට සම්බන්ධ ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ මේ ක්‍රීඩකයා යන්නේ ගමන මොකක්ද? එයාගේ මෙන්ටල් කැපැසිටි එක මොකක්ද? ඒ ඒ தත්ත්වය හඳුනාගෙන තමයි මේ සියලු දෙනාම මෙතෙන්ද සම්බන්ධ වෙන්න ඕනේ. මොකද මේ කෝච්ලා ට්‍රේනර්ස්ලා ඩොක්ටර්ස්ලා ෆිසියෝ ඇඩ්මින් අය පේරන්ට්ස් ඇන් මේ ස්පෝර්ට්ස් බොඩිස් මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් සමහරට කෝච් හරියට වැඩේ කරගෙන යනවා. නමුත් අනිත් පැත්තේ සපෝට් එක කෝච්ට හම්බෙන්නේ නැහැ ක්‍රීඩකයාට හම්බෙන්නේ නැහැ. උදාහරණයක් මෙතනදි ලොකු ඝටනයක් තියෙනවා මේ ඉන්ජරිස් වලදී. කෝච්ට අවශ්‍යයි මේ ළමයා සෙල්ලම් කරන්න ඉක්මනට රිකවර් කරලා. හැබැයි ඩොක්ටර්ස් වලලාට කියන්නේ මේ ළමයා රෙස් කරන්න ඕනේ. මෙයාට මේ සෙල්ලම් කරන්න දෙන්න බෑ. මෙයාව රිකවර් කරන්න ඕනේ. එතකොට මෙතන ලොකු ඝටනයක් ඇති වෙනවා. හැබැයි කෝච් ඩොක්ටර්ස්ට තේරෙනව නම් නැත්නම් වෛද්‍යවරයාට තේරෙනව නම් මෙයාගේ ළමයාගේ මානසිකත්වය මේකයි මේ මානසික තත්ත්වෙ මුදව ගන්න මොකද්ද දෙන්න පුළුවන් හර කිටිම හොඳම විසඳුම කියලා. ඉතින් ඒකදී අර පුහුණු කරෝ වෛද්‍යවරයා හරියට දෙන්නම එකම මතකයේ ඉඳගෙන තමයි වැඩ කරන්නේ. දැන් ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ලංකාවේදී මේ දෙන්න දෙපැත්තටදී විශේෂයෙන් ඩොක්ටර් කියන එක කෝච් තියෙන කෝච් කිය අවශ්‍යතාවය ඩොක්ටර්ට තේරෙන්නේ. ඉතින් මේකදී අපි හරියටම කල්පනා කරලා හරි ඩිසිෂන් එකකදී වැඩ කරන්නේ. ඒ නිසා මෙන්ටල් ට්‍රේනින් කියන එක ඉතාම වැදගත් කාර්යයක්. අනික ටෙක්නිකල් ට්‍රේනින්. මේක හයි ටෙක්නිකල් ඉවෙන්ට් එකක්. මොකද මේක රැකට් එකක් එක්ක ටේබල් එකක් තියෙනවා, බෝලයක් තියෙනවා, net එකක් තියෙනවා. මේ බෝඩ් එකේ size එකක් තියෙනවා. බෝඩ් එකේ height එකක් තියෙනවා, රැකට් එකේ බරක් තියෙනවා, බෝලේ බරක් තියෙනවා, ඒ බෝල යන speed එකක් තියෙනවා. ඒක උරි net එක. මේක ගොඩක් equipment involve වෙලා තියෙනවා. හැබැයි human කෙනෙකුත් මේක දැන නැත්නම් ක්‍රීඩකෙක් human පැත්තෙන් එයාත් මේකට involve වෙලා තියෙනවා. හරි? එතකොට එයාත් රැකට් එකක් බෝලයක් යම් කිසි පරාසයක් තුර සෙල්ලම් කරන්නේ. එතකොට මේක high technical event එකක්. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? Consider technique the specific manner of the performing a physical exercise. මේක විශේෂ physical exercise එකක්. හැබැයි ඒක technique. ඒක අපි skill develop කරනවා. හරි. Techniques the regarded as only the form of the physical movement. ඒ කියන්නේ අපි මේ technique එක ඒක physical movement එකක්. හැබැයි මත හොඳට මතක තියාගන්න ඕනේ. ඒක physical quality එකක් එක්ක additionally ඇඩ්විච් දෙයක්. ඒ කියන්නේ අපි මොකද්ද ට්‍රේන් ළමයා සෙල්ලම් කරන පැටර්න් එක කියලා බලන්න. හරි. මේ පැටර්න් එක හරියටම ස්ටඩි කරගන්න ඕනේ. මේ ස්ටයිල් එක හරියට ස්ටඩි කරගන්න. එතකොට ඒකෙදී අපිට ටේබල් ටෙනිස් වල තියෙන සර්විස් වල ටෙක්නික්, හරි, ඇටැකින් ටෙක්නික්, රිසීවින් ටෙක්නික්, හරිද? ස්ට්‍රැටජි මේ ඔක්කොම හරියටම අපි ඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. එතකොට කෝස්ට් එකේ නොලෙජ් එකක් තියෙනවා නะ. ඒක නොලෙජ් එක හරියට ඇප්ලයි කරන එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. බට් ෆෝම් මිස් ද ඔල්වේස් ඉන්නනටි. ඒ කියන්නේ ඒක අපි කියන සහජෙන්, හරිද? හැම ක්‍රීඩකයෙක්ම මේකට ආස්තාවක් ඇති වෙලා තියෙනවා නම් ඒ හරිය යම් කිසි සහජ ගති ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ක්‍රීඩාවට ළමයා ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් ඔහු ටැලන්ට් එකක් තියෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. The content of the exercise is characterized through the scope. ඒ කියන්නේ ඒක යම් කිසි විහුවක් ඇතුළේ තමයි කරන්න ඕනේ. The activity of the CNS. හරි? මේක ඒකට හේතුව මේක මධ්‍ය ස්නායු පද්ධතියත් එක්ක ඍජුවම ඉතාලම ළඟින් හරි ඒකත් එක්ක ලුකු සම්බන්ධතාවයක් ඇතුව සිදුවෙන ක්‍රියාදාමයක් සමා. එතකොට ඒ අනුව තමයි මසල් කන්ට්‍රැක්ෂන් එක රිලැක්සේෂන් එක සිදුවෙන්නේ. මේක ස්පීඩ් එක වැඩි වෙන්න වැඩි වෙන්න මසල් කන්ට්‍රැක්ෂන් එකයි රිලැක්සේෂන් එකයි තියෙන ස්පීඩ් එකත් වැඩි වෙනවා. හරි. එතකොට එහෙම විචහම තමයි හරියටම කන්ට්‍රෝල් එකක් තියාගන්න පුළුවන්. නැත්තම් අපිට තියෙන වේගයේ එන මේ ආතති ආරෝමය කළා අපි රැකට් එකෙන් බෝල් එකට හිට කරාට හරියන්නේ නැහැ. අර ටේබල් එකේ කන්ට්‍රෝල් එක අපේ ඔපොනන්ට් තැන හරිද එයා ඉන්න පොසිෂන් එක ඒක ඔක්කොම කල්පනා කරලා තමයි. ඒ නිසා ස්පීඩ් එකක් තියෙනවා. නමුත් ඒ ස්පීඩ් එක ඒ විදිහට ඇප්ලයි කරන්නත් බෑ. අපිට
ඕන කියන්නේ ඒක කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මේ ටෙක්නික් පාර්ට් එක ඉතාම වැදගත්. Every sport has an accepted standard the perfect technique. ඒ කියන්නේ හැම එකටම ටෙක්නික් එකක් තියෙනවා. The volleyball, netball, tennis, table tennis හැම තියෙනවා. Which every coach and athlete should follow. එතකොට ඒකට තියෙන ඒ ටෙක්නික් ටික හැම පුහුණුකරුවෙක්ම follow කරන්න ඕනේ. හැබැයි පුහුණුකරුට සමහරලාට පුහුණුකරු හොඳ ප්ලේ කෙනෙක් නැති වෙන්න පුළුවන්. හැබැයි පුහුණුකරන හොඳ අය එකක් හොඳ ඇබිලිටි එකක් තියෙන්න ඕනේ ටීච් කරන්න තමන්ගේ ස්ටුඩන්ට්ස්ලාට. එතකොට ඒ ස්ටුඩන්ට්ස්ලාගේ තියෙන වැරදි හරි වැරදි තේරුම් ගන්න දුර්වලතාවයන් තේරුම් ගන්න ඒක ටීච් කිරීම හැකියාව තියෙනවා. මොඩල් මස් බී ද බයොමෙකැනිකලි ෆෝමියුලේටඩ්. එතකොට මේවා ඔක්කොම විශේෂයෙන් ෆිසික්ස් වල තියෙන නැත්නම් බයොමෙකැනික්ස් වල තියෙන ඇප්ලිකේෂන් උත් එක තමයි මේ ටෙක්නික් කියන්නේ. එතකොට අපි දන්නවා ඇන්ගල් එක මොකද්ද තියෙන්නේ. අපේ බොඩි පොසිෂන් එක මොකද්ද තියෙන්නේ. හරිද? එතකොට අපේ ලෙග් මූවමන්ට්ස් කොහොමද තියෙන්නේ? බෝලට රීච් වෙන්නේ කොහොමද? නැත්නම් බෝලට හිට් කරන්නේ මොන හයිට් එකේද? මේ වගේ ගොඩක් දේවල් බයොමෙකැනික්ස් වල තියෙන තියරිස් මොකද වෙලා තියෙන්නේ? මේක ෆෝමියුලේට් කරලා තියෙනවා. ඇන්ඩ් ඒක මොකද කරන්නේ? ෆිසියොලොජිකලි එෆිෂියන්ට් ද වෙඩ්ලි ඇක්සෙප්ට් ඒ කියන්නේ ෆිසියොලොජිකලි කොහොමද කියන්නේ ශරීරයේ යොදාගෙන මේ බයොමෙකැනික් වල එන දේවල් ඇප්ලයි කරන්නේ මේ ක්‍රීඩාව මේ 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 බප්ප ශරීර නැත්නම් මේ සීමාව ඇතුළත කිය. Time to time we would really regard to the technique of the champion as the model because it does not always meet these two condition. එතකොට හැම වෙලෙම ඔයගොල්ලෝ දැකලා ඇති champion වෙන්නේ කෙනා ගොඩක් වෙලාවට අපි මේ හිතන මේ biomechanics මේ frame එක ඇතුළෙම නැහැ. සමහර යාට ආවේනික වූ දෙයක් දිනුන වෙලා තියෙනවා. හැබැයි ආවේනික දේ හරියට තේරුම් ගන්න කොච්චර හරියට ස්ටඩි කරලා ඒ ක්‍රීඩකයාව ඉස්සරහට ගෙනිච්චොත් තමයි සමහරලාට යා චැම්පියන් කෙනෙකුට කරන්න පුළුවන්. ඒ නිසා මේ බයොමෙකැනික්ස් කතා කරන තියරීස් 100% අපට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. හැබැයි වැඩිම අවස්ථාව වෙලා තියෙන්නේ බෑ. ඒක හරියටම ඇප්ලයි කරන්න. එහෙම හොඳට ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථා හරිම විරලයි. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේකේ උපරිම නැත්තම් ඔප්ටිමම් ලෙවල් එකට යන මේ ඇප්ලිකේෂන් වල හරිද කොපින් ද ටෙක්නික් ඔෆ් ද වීනර් ඉස් නොට් ඇඩ්වයිස් ඒ කියන්නේ තව කෙනෙක් සෙල්ලම් කරන විදිහට තව කෙනෙක්ව සෙල්ලම් කරන්න යන එක තමයි ලොකුම කරන්න තියෙන ලොකුම මොඩකම් වැඩි මොකද ඒක කරන්න බෑ හරි ඒකට හේතුව තමයි ආවේනිකෝ මේ ක්‍රීඩකයන් ඉන්න ටෙක්නික්ස් තියෙන ට්‍රේනින් නිසා අපු ටෙක්නික්ස් තියෙන හැබැයි බයොමෙකැනික්ස් වල කියන theoretical technique උත් තියෙනවා. එතකොට මේ ඔක්කොම හැම එක්කිනාටම සමාන වෙන්නේ නැහැ. ඒ නිසා එක එක්කිනාට මේක වෙනස්. ඉතින් ඒක හරියට අපි තේරුම් ගන්න ඕනේ. එහෙම අර world level එකේ ටෙක්නික් කරන හොඳ වින කෙනෙක් ඉන්නවා. එයා මෙහෙමයි ගහන්නේ කියලා එහෙම කරලා ඒ තත්ත්වයට අපිට ගෙනියන්න පුළුවන් නම් ඒක අපි ලොකු දෙයක්. එනමුත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගැන හිතන්න ඕනේ නැහැ. දැන් අපි ඕනම ක්‍රීඩාවක මේ දේවල් වෙලා තියෙනවා. අපේ රටේ හිටපු හොඳ ක්‍රීඩකයෝ उदाहरणसूर्य अरविंद सिल्वा सनत जयसूर्य वगे मे क्रिकेटन थियरिटिकल टेक्निकार තමන්ඩම තිබ්බ ටෙක්නික් වලින් ගහවි. ඒ නිසා ටේබල් ටෙනිස් වලත් එහෙම. ඒ වගේ අපි දැකලා තියෙනවා චයිනීස් ප්ලේයර්ලා, කොරියන්, වියට්නාම් මේ රීජන් එකේ ජපාන්, කොරියා අය ප්ලේ කරද්දී පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එකම පැටර්න් එකකට මේකලු සෙල්ලම් කරන්නේ. මොකද හේතුව මේ පැටර්න් එක වෙනස් කරන්නත් ඕනේ. නැතුව අරයාගේ දේ කොපි කරොත් එහෙම එයා දන්නවා තව කෙනෙක් එයාගේ දේ කොපි කරගෙන ආවිල්ලා ඇත්ත එක ප්ලේ කරන්න ගියාම. අපි ලංකාව ඇතුළේ වුණත් ගත්තොත් එහෙම මම දැකලා තියෙනවා ළමයි එක එක විදියට සර්විස් කරනවා. එක එක විදියට තමයි ෂොට්ස් වලට අපි කියන්නේ ස්පයික් කරන මම දන්නේ නම හරිද කියලා. ඒ කියන්නේ ඩෑෂ් කරන ඒවා තියෙනවා. හරි. ඊට පස්සේ බෝඩ් එකේ ටෝස ටෙක්නික් ක්ලෝසර් මේ ප්ලේ කරනවා. බෝඩ් එකෙන් ඈතට. මේ වගේ ගඩක් දේවල් එක එකනට තමන්ගේ ශරීරය හසුරවා ගන්න තමන්ගේ මනස හැසිරෙන ආකාරයට තමයි ඒගොල්ලෝ ඒක ප්ලේ කරන්නේ. ඉතින් ඒක හරියට තේරුම් ගන්න තමයි මේ ටෙක්නික් එක හරියට ඇප්ලයි කරගන්න ඕනේ. The main structure of the model is not changed. Again, මූලික රටාව අපි හිතගෙන ඉන්න විදිය, shots ගන්න විදිය, ඉදිරියට යන forward backward ඒවා මූලික දේවල් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒ අතර අපි පොඩි දේවල් තමයි වෙනස් වෙන්නේ. All the athlete and the coach at their personality. එතකොට ක්‍රීඩකයෙක් තියෙන විවිධත්වය මත මේක වෙනස් වෙනවා. ඒ වගේම හැම පුහුණු කරවෙම එකම ස්ටයිල් එක, එකම pattern එකේ training කරන්නේ. හැම පුහුණු කරකටම ආවේනික වූ
රටාවක් තියෙනවා පැටර්න් එකක් තියෙනවා කෝස් කරන්නේ හරි එතකොට ඇත්ලීට්ලටත් තියෙන එකම පැටර්න් එකක් එකම රටාවක් නෙමෙයි ඉතින් ඒක නිසා ඒක අපි හරියට තේරුම් ගන්න තියෙනවා මේ ස්කිල් ට්‍රේනින් කරන්න කියන්නේ කැරක්ටර් ඇන්ඩ් ඇනටොමිකල් ඇන්ඩ් ෆිසියොලොජිකල් ට්‍රේ ඒ කියන්නේ හැම ක්‍රීඩකෙම එකම බර නෙමෙයි එකම ස්පීඩ් එක නෙමෙයි එකම උස නෙමෙයි එක එකම අපිගේ අත්තල දිග නෙමෙයි හරිද එකම ස්ට්‍රෙන්ත් එක නෙමෙයි අතේ තියෙන්නේ හරි එකම එන්ඩියුරන්ස් එක නෙමෙයි ඒ නිසා ඇනටොමිකලිත් ගොඩක් වේරියේෂන් තියෙනවා හරි ඒක ෆිසියොලොජිකල් වේරියේෂන් තියෙනවා මෙන්ටලි වේරියේෂන් තියෙනවා දැන් මේ ඔක්කොම හරියටම apply වෙනවා මේ ටෙක්නික් ට්‍රේනින් කරන්න ගියාම. ඉතින් මේ පාර්ට් එක ටිකක් අමාරු. ඉතාලම සංකීර්ණ කොටසක්. නමුත් මේකෙන් අපි කොහොම හරි දැනගෙන ගොඩ එන්න ඕනේ. අනික ටැක්ටික්ස් ඊට පස්සේ එන දේ තමයි. ඒක මේ ටැක්ටික්ස් කියන්නේ මේ ස්කිල් දැනගත්තට පස්සේ ටෙක්නික් දැනපස්සේ කොහොමද ආර්ට් ඔෆ් පර්ෆෝමින් ද ස්කිල්. ඒ කියන්නේ Taman දන්න දේ හරිද? ඒක ඒක ක්‍රීඩාවේදී කොහොමද යොදාගන්නේ කියන එක තමයි ටැක්ටික්ස් වල කියන්නේ. ඒකයි කියන්නේ ආර්ට් ඔෆ් ද පර්ෆෝමින් ද ස්කිල් ඔර් ටෙක්නික් ඉන් අ කම්පිටිෂන් විත් ඩිරෙක්ට් ඔර් ඉන්ඩිරෙක්ට් ඔපනර්. හරි. ටැක්ටික්ස් ඇන්ඩ් ස්ට්‍රැටජි ආ වෙරි ඉම්පෝටන්ට් වර්ඩ් ඉන් ද කෝචින්. මේ දෙකම ඉතාම වැදගත්. ටැක්ටික්ස් රිෆර් ද ස්මෝලර් ස්කේල් ඔෆ් දිස් ඉගෙන. ටැක්ටික්ස් කියලා කියන්නේ අපි මැච් එකක් වෙලාවේදී හරිද? ඒක එන්කවුන්ටර් එකදී අපි ගන්න ඩිසිෂන් නැත්නම් අපි කොහොමද ඒක ප්ලෑන් කරලා තියෙන සෙල්ලම් කරන්න. ටයිම් ඇන්ඩ් ෆෝස් අපිට තියෙන කාලය සහ අපි දාන ෆෝස් එක ස්ටඩිලි ෆෝකස් ඔන් ද වයිඩ් ස්පේස් ඒ කියන්නේ ලොන් ටර්ම් අපි මේ කම්පිටිෂන් ප්‍රෙපරේෂන් එකේ මොකක්ද අපේ ස්ට්‍රැටජි එක හරිද මේ ටෝර්නමන්ට් එක ඉවර වෙනකොට අපේ යන තියෙන ස්ට්‍රැටජි මොකද ඒකට මේ ටැක්ටික්ස් කියන එකට කොහොමද වයිඩ්ලි ඒ කියන්නේ ඕපන් මේ වඩා විශාල පපසරයකින් හිතන දේ තමයි අපි ස්ට්‍රැටජි වලින් කරන්නේ ඉතින් මේ දෙකම මේ ක්‍රීඩාවට ඉතාම වැදගත් දෙයක් and large moment of the fears hari tactics refer to the game or event plan etakota game or event ekak tama eke tikana study is used for the long time approach into the competition phase the mulu competition phase ekema vena dewal tama api strategy kiyanne habai game ekak event ekak eke di api kohomada ape dewal plan karagena api ewa kiyanne අපි perform කරන්නේ කොහොමද කියන එක තමයි tactics වලින් කියන්නේ. එතකොට මේ 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 දෙකම මේ ක්‍රීඩාවට ඉතාම වැදගත් කාරණා දෙකක්. tactics කියන එකේ ඇතුළත තියෙන tactics සහ strategy කියන එක. එතකොට task of the tactical training, study principles of the sport, strategy. හරි. එතකොට ඒක අපි අධ්‍යයනය කරන්න ඕනේ. study competition rules and regulation. ඒක තව දෙයක්. ඒක ඔයගලන්ට තේරෙනවා. identify the physical and mental level of the component. අපේ ක්‍රීඩක ඇතර නෙවෙයි. අපිත් එක්ක ඔගලංගේ ඇත්ලීට් ප්ලේ කරන අනිත් අයගේ ඔපොනන්ට්ස් ලගේ ෆිසිකල් මෙන්ටල් ලෙවල් එකත් අපි ස්ටඩි කරනවා මොකද මේක ෆේස් ටු ෆේස් ළඟ ඉන්න ක්ෂණිකව තීරණ අරන් කරන ක්‍රීඩාවක් නිසා ස්ටඩි ෆැසිලිටි ඇන් එන්වයරන්මන්ට් ඉන්ෆ්ලුවන්ස් ද නෙක්ස්ට් ඉවෙන්ට් ඔර් ගේම් එතකොට අපිට තියෙන ෆැසිලිටි එන්වයරන්මන්ට් ඉන්ෆ්ලුවන්සින් ක්‍රවුඩ් එකේ එතකොට ග්‍රවුන්ඩ් සපෝට් එක හරි වෙනත් මේ ස්පොන්සර්ෂිප් ඒ වගේ දේවල් ඔක්කොම මේකට ඒ ඉන්ෆ්ලුවන්සර්ස් වලට එනවා එතකොට ඒවත් අපි මේ ටැක්ටික්ස් වලදී අපිට ඉතාම වැදගත් දැන ඇනලයිස් ද පාස් ඇන් කරන්ට් පර්ෆෝමන්ස් ලෙවල් ඔෆ් ද ඔපොනන්ට් ඊට පස්සේ තමන් ප්ලේ කරන්න යන අයගේ පාස් පර්ෆෝමන්ස් ඒ වගේම කරන්ට් පර්ෆෝමන්ස් ලෙවල් ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ ඒ නිසා අපිට ඉන්ටර්නැෂනල් නෝමන්ටි ඩේටා කියන එක ඉතාම වැදගත් කාරණයක් මෙන්න මේ මේ ටැක්ටික්ස් ගැන කතා කරා ඩෙවලොප් ඇන් ඉන්විජුවල් ටැක්ටික්ස් මොඩල් විත් ද වේරියේෂන් එතකොට හැම එකේම තමන්ට ඉන්විජුවලි තමා ක්‍රීඩකයන් යන මේ ටැක්ටිකල් මොඩල් ඇප්ලයි කර ගන්න ඕනේ. ඒක ගෲප් වලට කරන්න ටිකක් අමාරුයි. අනික දෙන්නේ ඔයගොල්ලන්ගේ ඇත්තටලා දෙන්නේ කියනෝ නම් ඒ දෙන්නගේ මේ ටැක්ටික්ස් එක වෙන්නේ නැහැ. ඒක කරන්න හරි අමාරුයි. හරි. ඒක මොකද ඒ දෙන්නගේ ස්කිල් වල වේරියේෂන් එකක් තියෙනවා. ඒ නිසා ටැක්ටික්ස් ඒ විදිහටම තමයි ඒ වේරියේෂන් එක ඒ විදිහටම කරගන්නේ. මොකද සමහර ලාට අපි දන්නවා සමහර අය ගේම් පටන් ගන්න. උදාහරණයක් මම කියන්නේ ගේම් එක පටන් ගත්තාම ඒගොල්ලෝ පොඩක් එක්සයිටඩ්. මොකද යා ඔපොනන් ගැන හරි ආය අවබෝධයක් නැහැ. හරි ඔපොනන් ගැන ලොකු මේ මේකින් නෙමෙයි තමන් සමානලට ඕ කන්ෆිඩන්ස් තියාගෙන සෙල්ලම් කරනවා. නැත්තම් කන්ෆිඩන්ස් නැතුව සෙල්ලම් කරනවා. ඉතින් ඒ නිසා ඒක ඉන්විජුවලි අපි හරියට හැන්ඩල් කරන්න ඕනේ කොහොමද ඒක වෙන්නේ කියලා. Learn and practice the model in training until they become dynamic stereotype. ඒ කියන්නේ අපි මෙයාට තියෙන මේ ප්‍රැක්ටිස් මේ මොඩල් එක යාට ඇතිවිච්ච ටෙක්නික් ස්කිල් ඒක දිගටම අපි කරගෙන 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 යන්න ඕනේ ඒ ක්‍රීඩකයාට ඒක ස්ටෙරොටයිප් ඒ කියන්නේ යාට ආවේනික වූ
දෙයක් විදිහට හැබිට් එකක් දක්වා ගෙනියන්න ඕනේ. ස්කිල් එකක් කියන එකේ අන්තිම අවස්ථාව තමයි හැබිට් එක. අපිට අපි පුංචි කාලේ කරපු සමහර දේවල් අපේ සමහර ජීවිතයේ සාමාන්‍ය ජීවිතයේ අපිට එක හැබිට් එකක්. අපි දත් මදිනවා පොඩි කාලේ. ඒක අපට මුල් කාලේදී බොහොම අමාරු කාර්යයක්. කවුරුන් මදින්න ඕනේ, බල ගන්න ඕනේ, කෑ ගහන්න ඕනේ. නමුත් අද ඒක අපිට ඒක ඩයනමික් වෙලා, ඒක ස්ටෙරියෝටයිප් වෙලා, ඒක කිව්වත් නැතත් අපි ඒ වැඩේ අනිවාර්යයෙන්ම කරනවා. ඒ වගේම තමයි මේ ක්‍රීඩකයෝ. තමන්ගේ ස්කිල් සමාලලට හොස්ට් සෑහෙන කාලයක් යනවා කියලා දෙන්න. හැබැයි යා ඒක හරියටම ලර්න් වුණාට පස්සේ අය කියලා දෙන්න දෙන්නේ. යාට හැම වෙලේම මේක ඔළුවේ තියෙන. යාගේ බ්‍රේන් එකේ ඒක ඒ හැම දෙයක්ම මතකයට ගිහිල්ලා ඉවරයි. එතකොට මතකයට හරියට ගියාම යාට ඒක සාමාන්‍ය එදිනෙදා සාමාන්‍ය ක්‍රියාදාමයකට යා විදිහට පත් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ ස්ටෙරියෝටයිප් කියලා කියන්නේ. හරි. අනිත් කාට තමයි මේ නියුට්‍රිෂන්. මේක ඊටාම තවත් වැදගත් කාරණේ. ඊටින් ද රයිට් ෆුඩ්. හරි. අපිට තියෙන කෑම ඔක්කොම කනක නේ වැදගත්. ඊටින් ද රයිට් ෆුඩ්. එහෙනම් අපි හරි කෑම කන්න ඕනේ and right portion. නියමිත ප්‍රමාණයෙන් at the right time. ඒක වැදගත්. එකක් තමයි හරි දේවල් කන්න ඕනේ. හරි ප්‍රමාණය කන්න ඕනේ. හරි වෙලාවට කන්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා සමාල්ලාට අපි තියෙනවා බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර්, ස්නැක්ස් කියලා. අපි මේක ටයිම් ටේබල් එකක් හදාන කන්නේ. අපි ශරීරයට ඕනද එපාද, බඩගිනි තිබුණත් නැතත් අපි මේකට හුරු වෙලා ඒ නිසා දැන් මොකදද බඩගිනි තිබුණ නැතත් අද දවල් කන වෙලාව නිසා මට කන්න ඕනේ කියලා තමයි අපි. දැන් නමුත් ස්පෝර්ට්ස් කරන අයගේ මේක පොඩ්ඩක් ඊට වැඩිය වෙන විදිහට ප්ලෑන් කරන්න ඕනේ. මේ ස්පෝර්ට්ස් කරන අයට මොකද ඇඩිෂනල් ෆුඩ් අවශ්‍යයි. එහෙමනම් මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ පෝෂන් එක හරියටම දෙන්න ඕනේ. ඒ වගේම රයිට් දේවල් දෙන්න ඕනේ. හැබැයි ටයිම් එක ඔය යන ටයිම් එකට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට ඇත්ලීට්ලට බඩගිනි එනවා. සමහරලාට අපි හිතනවාට වැඩි ඉක්මනට බඩගිනි එනවා. මොකද එනර්ජි වේස්ට් එක, ට්‍රේනින් ඉන්ටෙන්සිටි එක, වොලියුම් එක වැඩි නිසා ඒගොල්ලන්ගේ එනර්ජි එක්ස්පෙන්ඩිචර් වැඩි වෙච්ච ගාම ඒගොල්ලන්ට අපව එනර්ජි දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට බඩගිනි එනවා. එතකොට ඒ වෙලාවට කන්න දෙන්න ඕනේ. ඒ නිසා සමහරලාට අපි අර තියෙන සාමාන්‍ය ඔය තියෙන රටාවෙන් එළියට යන්න වෙන වෙලාවල් වෙන වෙලාවල් තියෙනවා. විශේෂයෙන් දැන් අපි මේක තවත් වැදගත් වෙනවා. අපි දැන් බොහෝ වෙලාවට අපි දන්නවා ක්‍රීඩකයන්ද අපේ රටේ ට්‍රේනින් කරනවා. දැන් අපේ තියෙනවා ටයිම් එකක් 6ට හරි රැ වෙන දවල් වෙන. නමුත් අපි මොන හරි යුරෝපයේ හරි ඒත් වගේම චයිනායි වගේම ඕස්ට්‍රේලියා පැත්තේ තරඟයකට ගියොත් මේක සම්පූර්ණ උඩුකටුවට කරවෙනවා. අපි නිදන වෙලාවට එහි කම්පිටිෂන් එක. හරිද? අපි නිදන අපිට නිදා ගන්න වෙලාවට නිින්ද යන වෙලාවට අපේ ශරීරය හුරු වෙලා තියෙන නිදා ගන්න වෙලාවට තමයිලට අපිට කම්පීට් කරන්න වෙන. තරඟ වලට එන්න. එතකොට සම්පූර්ණ අපේ කැමරටාව මේ මේ නියුට්‍රිෂන් පැත්ත සම්පූර්ණ වෙනස් වෙනවා. ඉතින් ඒක අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒකදී අපිට වැදගත් වෙන තව කාරණාවක් තියෙනවා. මේකදී වෙන්නේ ඇත්ලීට් බිකෝස් ඉට්ස් හෙල්ප් මසල් ඇන්ඩ් ද ජෙනරේට් එනි මේ අපිට කැමෙන් වලින් ඒගොල්ලන්ට ලැබ මේන්නේ එයා ගල ඇත්ලීට් බිල්ඩ් වෙනවා, growth වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට අවශ්‍ය energy ෆුවෙල් එක يعني ශක්තිය ලබා දෙනවා මේ ක්‍රියාකාරකම් වල හරියට යෙදෙන්නේ. ඉතින් ඒකෙදී තියෙනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රොඩියුස් මෝ එනර්ජි, හරි, ෆැට් ප්‍රොඩියුස් එනර්ජි ඇන් මසල් ඇන් ජෙනරේට් ප්‍රෝටීන් සෝරි ප්‍රොටෙක්ෂන්. ඒ කියන්නේ අපට ආරක්ෂාව සපයනවා ෆැට් වලින්. ෆැට් වලින් එනර්ජිත් ලැබෙනවා. මසල් බිල්ඩ් අප් වෙන්නත් ඒකට හෝමෝන් මේ වෙලාව එක ආධාරයක් වෙනවා. හැබැයි ඒකම අපිට විශේෂ තියෙන කාර්ය තමයි ආරක්ෂා ඩිෆෙන්ස්. ඒ කියන්නේ ඉමුනින් සිස්ටම් එකට ගොඩක් බලපාන කාරණයක්. අනික ප්‍රෝටීන් හෙල්ප් බිල්ඩ් ද මසල්. ඒකේ එනර්ජි පැත්තකුත් තියෙනවා. හැබැයි ප්‍රෝටීන් වඩාත් වැඩගත් වෙන්නේ මොකද්ද? අපේ මාංශ පේශි වර්ධනයට බිල්ඩ් වෙන්න. වෝටර් කැන් ඉන්ක්‍රීස් ද ඉෆෙක්ටිව්නස් ද වර්කවුට්. එතකොට මේ වතුර අපි සාමාන්‍යයට මේ H2O කියන එක මේක මේ වතුරනේ කියලා. නමුත් ඒකේ තියෙන වැදගත්කම මේ න්‍යූට්‍රිෂන් පැත්තේ ඉතාම ඉහළයි. සමහරට කෑම නැති වුණත් අපිට වතුර තිය නැතුව ඉන්න බෑ. ඒ නිසා වෝටර් කැන් ඉන්ක්‍රීස් ද ඉෆෙක්ටිව්නස් ඔෆ් ද වර්කවුට් ඇන් ප්‍රිවෙන්ට් ක්‍රෑම්ප් ඉන් ඩියුරින් ද කම්පිටිෂන්. එතකොට අපිට සමහරලාට ඇත්ලීට්ලාට මේ ක්‍රෑම්ප් වෙනවයි කියලා කියන්නේ සමහරට අපි කියන සෝල්ට් අඩු වෙලා නම් ඒකම නෙමෙයි ප්‍රධාන හේතුව. ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය අඩු වෙච්චාමත් අපිට ක්‍රෑම්ප් වෙනවා. අර කිමිකල් ඉස්සරක් නෙමෙයි. මොකද හේතුව මසල්ස් වලට යන්න ඕනේ සොෆ්ට්ලි යන්න ඕනේ බ්ලඩ්. ඔක්සිජන් යන්නේ නැහැ. ඒක ගියේක නැති ගාම මොකදලා තියෙන මසල් කන්ට්‍රැක්ෂන් වෙච්චේ දේවල් අපෝ රිලැක්ස් වෙන්නේ නැතුව එහෙම තියෙන පටන් ගන්න. ඒ නිසා තමයි ක්‍රැම්ප් අපිට දැනෙන්නේ. ස්පෝට් ඩ්‍රින්ක් හෙල්ප් ඇත්ලීට් not to stay hydrated during the game.
හරි sport drink help athlete not stay hydrated during එතකොට sport drink අපි දෙන්නේ ගොඩක් කලකට game එකක් වෙලාදී dehydrate වෙන එක නවත්තා ගන්න හරි matches and event but also restore the depleted glycogen එතකොට මේ sport drink එකක් එක්ක අපිට ඒක sugar content එකක් ගියත් එහෙම අර glycogen depletion ඒ කියන්නේ මාංශපේශි වල තියෙන සීනි ප්‍රමාණය sugar ප්‍රමාණය ගොඩක් කලකට exercise වලදී high intensity training වලදී වෙනවා නමුත් ඒක replace කරන්න පුළුවන් training එක අතරතුර sodium potassium and other electrolytes ඒ කියන්නේ මේවත් ඒ තුලින් sport drink එකක මේ ඔක්කොම තියෙනවා එවෙන් අපිට ඒක replace කරගන්න පුළුවන් during the body needs many minerals these are the called essential minerals are sometime divided up to in major minerals එතකොට minerals ඔය sodium potassium අර කලින් දේවල් ඒවා අපිට ඉතාලම වැඩගත් එතකොට minerals දේවලුත් අපිට iron හරි phosphorus හරි potassium ඒ වගේ දේවල් අපිට ශරීරයට අවශ්‍යයි එතකොට ඒකත් අපි ලබා දෙන්න ඕනේ ඒකත් මේ ආහාර වේලේ හරියට අඩංගු වෙන්න ඕනේ macro minerals and trace minerals micro minerals ඒ කියන්නේ macro minerals තියෙන ඒ කියන්නේ macro ආහාර දේවල් තියෙනවා ඒ වගේ micro දේවල් තියෙනවා ඉතින් මේ මේ කතා කරන මේකද vitamins ඒ වගේ දේවල් එතකොට මේවත් අපිට අවශ්‍ය අපේ ආහාර වේලේ නේද carbohydrate fat protein විතරක් වෙනව නෙමෙයි ඒකට ජලය තියෙන්න ඕනේ හරි ඒකට අමතරව ඒ ව්‍යායාම අපි කරන සමාහලනට ඉන්ඩෝ වෙන්න පුළුවන් අවුට්ඩෝ වෙන්න පුළුවන් හරිද අපි කරන ක්‍රීඩාවේදී ට්‍රේනින් එකේදී තියෙන පරිසරයේ තියෙන මේක අනුව විජලනය වෙන්න පුළුවන් ඒ විජලනය වළක්වා ගන්න ඕනේ එතකොට ඒක වැඩි කරන්න ඕනේ ඒ වගේ දේවල් the health benefit of the vitamins include their ability to prevent and treat various disease හරිද මේ විටමින් වලින් ක්‍රීඩකයාට ප්‍රිවෙන්ට් වෙන්න නැත්නම් ආරක්ෂා වෙන්න බෙනිෆිට්ස් වගේ තියෙනවා වගේ සමහර වෙනත් various disease including the heart problem ग्लूकोस ड्रॉप हार्ट हार्ट बीट पल्स फ्रीक्वेंसी के दिवाल हाई ब्लड कोलेस्ट्रॉल तीन अभी बला दिवाल अनऑफिशियल सप्लीमेंट विशेष जूनियर अथ्लीट सप्लीमेंट पुर्देला प्रमोट कर ड्रग व्यापार वड़ा लोके प्रबल व्यापार एवट लमाइलाई के हेल्थ इश्यूस अभी दकीन पुल එතකොට සමහර ලාඩ ආයි ඩිසෝඩර් වෙන්න ස්කින් ඩිසෝඩර් වෙන්න උනා මොස් විටමින් ඕල්සෝ ෆැසිලිටේට් many of the body mechanism and perform function which are not performed by any other nutrient. ඒ කියන්නේ සමහර අපි ගන්න මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රට් ප්‍රෝටීන් වලින් කරන්න බැරි දේවල් මේ විටමින් වලින් ශරීරය අභ්‍යන්තරේ ක්‍රියාකාරකම් තියෙන නිසා අපට ඒව අවශ්‍ය. The balanced diet usually provide all of the essential minerals. එතකොට අපි හරියටම බැලන්ස් ඩයට් එකක් ගන්නවා නම් නියුට්‍රිෂන් ඒ තියෙන රෙගුලේෂන් හරියට පාවිච්චි කරලා ක්‍රීඩකයාගේ අවශ්‍යතාවය මොකක්ද කියලා තේරුම් ගන්න එයාට හොඳට perform කරන්න පුළුවන් ඒක ක්‍රීඩකයාට ඉතාම පොසිටිව් නැත් හිතකර ආකාරයෙන් තමයි බලපාන. Environment කියන එක අනිත් කාරණේ preparing for the competition requires physical and mental training. අපි ඒක මූලික කතා කරා. Proper nutrition recovery. Nutrition මොකද recovery? It is also essential understand your competition and how each athlete fit within the team dynamic ege ne me lamai kipa denek eka team competition individual nne pa group ekak e lamai kohomada eka tana set wenne e lamai kohomada e team dynamic eke inne these factors for the most part are all factors that can be controlled ekaṭa me environment eke sena dewal control lamai ge discipline harida behavior te tena samahara issues ewa control karagan puluwan then there are factors such as the temperature hari api inna තන ටෙම්පරේචර් අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ගොඩක් කලකට මේ ඉන්ඩෝ මේ ගේම් එකක් නිසා. ඇලර්ජිස්. ඇලර්ජන්ස්. පොලියුෂන්. ඒ කියන්නේ සමහරට ඇලර්ජික් වෙන ළමයිට. හරි. දැන් මේ ක්‍රීඩා සභාවේ නැත්නම් අපේ තෙන් ස්පෝර්ට් කවුන්සිල් එකේදී මේ මාතෘකාව ගැන කතා වුණා හරියට අපේ රටේ සමහර ක්‍රීඩා වලට ඒගොල්ලෝ මේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ හදාගෙන මේව කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට ජාතික මට්ටමේ පුහුණු වෙන්න හරියට සුදුසු වාතාවරණයක් ප්ලේස් එකක් එන්වයර්න්මන්ට් එකක් නැතු
ඒකේ ඉන්න සමහරව දැන් මේ වෙනකට ඔබ්සර්ව් කරලා ඒගොල්ලෝ හඳුනාගෙන තියෙන ඒගොල්ලන්ට ඒක ගැන පුදුම හිතුණලු මේ එහෙම එහෙම ඉඳගෙනත් අපේ ළමයි මෙතෙක් දුරට perform කරගෙන ඒ ගැන ලොකු value එකක් තියෙනවා කියලා. හරි අනිත් එක pollution නැන්න තටිට. ඒකට අපි බලන්න ඕන කොහොමද මේ environment එකේ මේ room එකේ නැත්නම් මේ location එකේ pollution තත්ත්වය වැඩි. ඒ කියන්නේ air pollution වෙන්න පුළුවන් water අර හැම දෙයක්ම pollution වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා ගැන මේ එකක් තියෙන්න ඕන. Hari, and attitude that cannot be controlled and can have a serious effect on the human performance. එතකොට මේවා මොකද වෙලා තියෙන්නේ? දැඩි වශයෙන් ක්‍රීඩකයාගේ performance වලට බලපාන්න පුළුවන්. මොකද temperature එක වෙනස් වුණොත්. හරි, සෙල්ලම් කරන අතරතුර temperature එක වෙනස් වුණොත්. Temperature එක වැඩි වෙලා තිබුණොත් මොකද වෙලා තියෙන්නේ? Dehydrate වෙනවා. එතකොට 100:2ක් ජලය අඩු වුණොත් 100:2ක් ජලය අඩු වුණොත් ක්‍රීඩකයෙක්ගේ තුණුවේදී 120% විතර පර්ෆෝමන්ස් ඩ්‍රොප් වෙනවා. එතකොට 102ක පොඩි වෙනසකින් 120% විතර පර්ෆෝමන්ස් ඩ්‍රොප්ස් වෙනවා. හරිද? ඒ අතර ඇලර්ජික් එකක් ආවා. හරිද? ඩයරියා හරි. එතකොට ඇලර්ජික් සමහරට එනවා 20ක. ඒ කියන්නේ මේ ශ්වසන පද්ධතියට ඇලර්ජික් වෙනවා ගොඩක් වැඩි. ස්කින් ඇලර්ජික් වෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා පොලූෂන් තියෙන වෙලාවක බොහොම අමාරු වෙලා මේ රීබීත් කරන්න ඔක්සිජන් හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් වලින් සීරියස් මේ නෙගටිව් ඉෆෙක්ට් එනවා හියුමන් පර්ෆෝමන්ස් ඩිහයිඩ්‍රේෂන් හાર્ට් ස්ට්‍රෝක් හයිපර්තේමියා ප්‍රොස්බයිට් ඒ කියන්නේ ප්‍රොස්බයිට් කියලා කියන්නේ ඔය ටෙම්පරේචර් එක ගොඩක් කූල් වෙච්චාම අඩු වෙච්චාම වෙන දෙයක් ඩියු ටු චේන්ජ් ඉන් ටෙම්පරේචර් මොකද සමාල්ලාට තමයි ඒෂිය එක ඕනට වඩා වැඩිය දාගෙන සමහර තැන්වල තමයි ප්ලේ කරන්න. එතකොට මොකද වෙන්නේ ප්‍රොස්බයිට් වෙනවා. ඩිෆිකල්ට් ටු බ්‍රීතින් ඉන් ද ප්ලේස් විත් හයි පොලන් කවුන්ට් ඇන් ද පුවර් යා ක්වොලිටි කියන්නේ යා ක්වොලිටි එකයි අර එතන තියෙන පරිසරයේ තියෙන සුසුදුසුත්වය නිසා සමාල්ලාට බ්‍රීත් කරගන්න බෑ. අනික ස්පේස් එක ගොඩක් කලාවට පොඩි. දැන් සමහර වෙලාවට සමහර අය සෙල්ලම් කරනවා. ඔයගොල්ලෝ දන්නවා කම්පිටිෂන් එකේදී ටේබල් ටෙනිස් ටේබල් එකක් තියෙන්න ඕනේ. ඉඩක් තියෙන. එලියක් තියෙන. ඒකෙන් තියෙන ස්පේස් එකක් තියෙන්න ඕනේ. ඉතින් කොච්චර ස්පේස් එකක් ඒගොල්ලන් ඕනද මූව් වෙන්නේ. ඉතින් එයා සේෆ්ටි ස්පේස් එකක් තියෙනවා. ඒ වගේ නැතුව සමහර තැන්වල මට මතකයි මමත් විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපිට කොහමද ළමයිව ටේබල් ටෙනිස් ගහපු ළමයිට තියෙන පොඩි ඉඩක හරි අඳුරු තැනක තමයි මේ ක්‍රීඩාව කරේ. සමහරලාට හැරෙන්නත් ඉඩමදි. ඒ වගේ වෙච්චාම ඒක ගොඩක් වෙලාට පොමොමොස් වලට බලපානවා. ඇල්ටිටියුඩ් සික්නස්. එතකොට මේක වෙනත් විද්‍යාත්මක කාරණයක්. ගොඩක් වෙලාවට දැන් අපේ තරඟ මෙහෙ තියලා එකපාරට අපි නොරැලි ගිහිල්ලා තරඟ කරන්න තිබුණොත් එහෙම කිසිම ප්‍රෙපරේෂන් එකක් නැතුව එතනදී අපිට ඇති වෙන යම් කිසි හයිපොක්සියා කියලා කියන ඔක්සිජන් වල අඩු බවක් ඇති වෙන ඔක්සිජන් තියෙනවා නමුත් ඔක්සිජන් වායුවේ තියෙන අපි කියන අර බැරෝමීටරේ ඒ කියන්නේ වායු පීඩනයේ තියෙන වෙනස්කමක් නිසා ඔක්සිජන් ගැනීම අපහසුතාවයක් දින 3ක් විතර යනකම් තියෙන. ඒ අතරතුර ක්‍රීඩකයෙකුට සෙල්ලම් කරන්න වුණොත් එමේ යා දැඩි අපහසුතාවයකටපත් වෙන. ඉතින් ඒක ඒ වගේ දේවල් මේ පරිසරයෙන් එන දේවල් එන්වයරන්මන්ට් එන weight loss වෙනවා. හේතුවක් නැතුව weight loss වෙනවා. හරි. ඒ කියන්නේ weight loss වෙනවා ට්‍රේනින් වලදී. නමුත් හේතුවක් නැතුව weight loss වෙන එක වැදගත්. හරි. loss of appetite. ළමයිගේ කෑම රුචිය නැතු වෙන වෙලාවල් තියෙනවා. විනත් හේතුන් නිසා. ඒක වතුර නැත්නම් මොනවා හරි කෑම වල තිබ්බ යම්කිසි රසය වෙනසක් නිසා appetite එක නැතු වෙනවා. ඒවා අපි සැලකිල්ලට ගන්න ඕන කාරණා. අනික theory. මේක අන්තිම හත්වෙනි කාරණේ. Modern days the coach leads, organize, plan the training and educate the athlete. එතකොට අද coachලා මේක training lead කරා, ඒ වගේම organize කරනවා, plan the training and educate the athlete. මේ ඔක්කොම part කරන්න ඕනේ. ඒ කියන්නේ coach කෙනෙක් අද athlete leadership එකක් දෙන්න ඕනේ. තමන්ගේ training organize කරගන්න ඕනේ. plan කරගන්න training and educate the athlete. ඒ වගේම athlete training කරනවා නම් athlete educate කරනවා. ඉතින් ඒ නිසා අද මේ education part එක ගොඩක් loss වෙලා තියෙන්නේ. මොකද coach හරියට educate වෙන්නේ නැතුව athlete කෙනෙක් educate කරන්න බැහැ. ඒ නිසා මේ coach සහ athlete අතර අද ලොකු අර ගෞරවනීය සම්බන්ධතාවයකට වඩා අද තියෙන වෙනත් professional පැත්තට ගිහිලා සම්බන්ධතාවයක්. දැන් මම දන්නා සමහර ක්‍රීඩාවල මේ coach ව ගණන් ගන්නෑ. මොකද ඒ ඇත්ලීට් ඒ තත්ත්වයට ගෙනල්ලා මොකද කෝච් ගොඩක් කලාවට අපි දන්නවා මේ කිසි දෙයක් අපිට මුදල් නැතුව කරන්න බෑ. නමුත් අපි කරන්නේ අර කෝච් එඩියුකේට් කරන එකට යාව පර්ෆෝම් කරන්න ළියේ මේ සල්ලියට අපි ගිහිල්ලා මේව සෙල්ලම්. එතකොට ක්‍රීඩකයන්ට තේරෙනවා නะ මේ කෝච් මේ නිසා තමයි මේක මේ අල්ලගෙන මේ සල්ලි හොයන්න තමයි මේ කරන්නේ කිව්වම අර රෙස්පෙක්ට් එක නැතු වෙනවා.
එතකොට මොකද වෙන්නේ අර සම්බන්ධතාවය සම්පූර්ණ ගිලිහිලා යනවා. එතකොට අපිට ඕනේ පර්ෆෝමන්ස් වලට යන්න බෑ. ඉතින් යම් අවස්ථාවක ක්‍රීඩකයන්ට කෝච් කරේ තියෙන ගෞරවය රෙස්පෙක්ට් එක නැති වුණාද? ඒ කියන්නේ ඩිසිප්ලින් එක නැති වුණාද? අපිට එතනින් එහා මේ චැම්පියන් කෙනෙක් වෙනවා ගැන එකන ඒ යන ඩ්‍රීම් එකක් විතරයි. ඒක හිතන්න බෑ. එතන ඒක නැතන යන්න බෑ. ඒක අපේ මේ ක්‍රීඩාවෙත් තියෙන පුළුවන්. නමුත් මෙනම් මම දැකලා තියෙන මෙනත් ගොඩක් ක්‍රීඩාවල ඒක වෙලා තියෙනවා. ඒවට දැන් ඇත්තටම අපි උත්තර වෙනවා කොහොමද ඒක අපි හරි ගස්සන්නේ කියලා. මොකද ඒ தත්ත්වෙට රටේ ඒ කියන්නේ අපේ සොසයිටි එක ඒ தත්ත්වෙට වැටලා තියෙනවා. හරි. Darwinian aspiration of the athlete toward to the good results in competition should be closely linked with the athlete individual excellence. එතකොට මේක හැම වෙලෙම ඇත්ලිට් ගේ ඉන්ඩිවිජුවල් එක්සලන්ස් එකට තමයි අපි මේ කොපම යන්නේ. හරි. එතකොට today athlete prepare themselves under the coach guidance. හරි. අද ඉස්සරට වඩා ඇත්ලිට්ලා ටිකක් educate කරාම අපිට තියෙන මේක තමයි. ඒගොල්ලෝගේ prepare න් ඒගොල්ලන්ගේ පැත්තෙන් prepare වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හැබැයි coach ගේ guidance ඇතුළත ඒ සීමාව ඒ control එක ඇතුළත to fulfill the performance success. Sport specific knowledge of the athlete take place very contractive interaction again ridakeyawa educate vela theory patta hari again rules and regulation ewa educate vela chama puhunu karuwata godak lihisi weda karagena yanna e wage me ya godak kala interact wenawa bohoma contractive yani positive patten coach ge goals walta yanna nathan athlete ge goals setenna coach karana help ek overall goal setting and the preparation ekaṭa eka puhunu karuwata lihisi goal setting karana ga preparation ekana training is also increase athlete work and skill capabilities and develop strong psychological and etakota meke di me training toladi godak kalaada hariyata training plan ekak hariyata api deliver karaganna puluwan nan athlete ek hariyatama ඇත්තටම ඒ තුලින් හදාගන්න පුළුවන් psychological factors ගොඩක් තියෙනවා. එතකොට මේක අපිට සමහරලාට single session එකක් මේ psychology වාඩි කරලා කියලා මේක පැහැදිලි කරලා භාවනා කරලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා training එක, workout එක ඇතුළම යන දේවල්. ඉතින් ඒ නිසා ඒවා ගැන හොඳ අවබෝධයක් පුහුණු කරුට තියෙන්න ඕන. During training, athlete react to the various stimulus, some of the which may be predicted more certainly than others. එතකොට අපි දන්නවා ක්‍රීඩකයන් මේ පුහුණු වෙද්දී ඒගලන්ට මේ රියැක්ට් වෙන්න එක එක වේවල් ස්ටිමුලේෂන් එනවා. ඒ කියන්නේ සමහරට නුදාල්, සමහරලාට සමහරු එක සර්ටිෆිකේට් එකක්, සමහරු මෙඩල් එකක්, සමහරු සමාජයේ කැපිපෙනෙන් ඒ වගේ විවිධ ස්ටිමුලේෂන් එනවා. එතකොට ඒවා අපිට කොහොමද හැන්ඩල් කරන්නේ කියන එකත් ළමයිට තියෙනවා. ඒ කියන්නේ මීඩියා ගැන, එතකොට සමාජයේ වෙන sports politics gana ewa gana lamai wage me coach avabodhayen hondata innone some of which may predicted more externally than other physiological biomechanical psychological social teaching and training information is collected from the training process etakota me data me toraturu kohinda enne pitin etakota puhunu karu me hama deema ganne pitin haba tamanda tiena e puhunu karu ekasen tiena talent ek ability ek push කරගන්න develop කරගන්න මේ ඔක්කොම පිටින් ගන්න දේවල් තියෙනවා training information ද collect from the training process. ඒ කියන්නේ මේ training කරගෙන යනකොට තමයි මේවා ඔක්කොම අපට අවශ්‍ය වෙන්නේ. ඒක කියන්නේ හොයාගෙන ඒක deep depth එකට යන්න හිතෙන්නේ. All this information come from the athletes and it's produced by the coach for the training. ඒකර මේ ඔක්කොම අපි හොයන්නේ මේ තමන් ළඟ ඉන්න ක්‍රීඩකයන්ට අවශ්‍ය නිසා. ක්‍රීඩකයන් අවශ්‍ය guideline එක හදාගන්න. ඒකර ඒ ක්‍රීඩකයන් නිසා තමයි මේක අපට හැදෙන්නේ. ඒ නිසා ඒක අපි develop කරගෙන coach කෙනෙක් විදියට ඉස්සරහට යන්න අපේ ඒ target එකක් තියෙනවා. හරි. හරි. එතකොට මම මේ කතා කරේ ඕගොල්ලන්ට විශේෂයෙන් අපි මේ preparation එකේදී ප්‍රධාන කාරණා හතක් අපි කතා කරනවා. එතකොට ওই ප්‍රධාන කාරණා හතේදී ඔතෙන්න සම්බන්ධ වෙන්න තියෙන anatomy, physiology, biomechanics, psychology වගේ වෙනත් ක්‍රීඩා විද්‍යාවේ විෂයන් ඒවා අපි මෙතන සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් අපි ට්‍රේනින් තියරිස් පැත්ත කතා කරද්දී ඒවැය තියෙන දැනුම ඇප්ලයි වෙනවා. ඒ දැනුම අපි ඇප්ලයි කරගන්න ඕනේ. ඒ නිසා ඒවා ගැන තියෙන දැනුම ඉතාම වාසි සහගතව බලපානවා. නැත්තම් ඒකේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා කෝචින් වලදී. අපි සාමාන්‍ය මේ පොඩි දෙයක් දැනගෙන ඒ එක රේන්ජ් එක හදාගෙන ළමයි ට්‍රේනින් කරනාට වැඩිය නොලෙජ් එක
නැත්නම් Tamanda ගන්න ඕන නොලෙජ් එක ඕපන් يعني ඒක ස්ප්‍රෙඩ් කරලා අපිට වෙනත් විෂයන් වලින් වෙනත් يعني human behavior ගැන human ලාගේ behavior mental behavior ගැන physical behavior ගැන skill පැත්ත ඒවා හරියටම ස්ටඩි කරගන්න පුළුවන් නම් අරතේ ඒකට සම්බන්ධ අනිකුත් dominant විෂයන් එකතු වෙලා ඉතින් අපිට ගොඩක් කලකට අපිට මේ කාර්ය සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි පුහුණු කරුවෙක් කියන එක කෙනෙක් qualify accreditation එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. දැන් අපි හිතනවා ලංකාවේ ගොඩක් වෙලාවට මම player playing ඉවරච්ච ගමන් මම retire වෙච්ච ගමන් මම coaching පටන් ගන්න මට coach කෙනෙක් වෙන්න. ඒක එක talent එකක්. තමන් player කෙනෙක් coaching වලට යන්න ඕනේ කියන එක talent එකේ තියෙන මේ එකක්. හැබැයි එකෙන් හොඳ coach කෙනෙක් successful coach කෙනෙක් වෙනවා කියන එක අපිට කවදාකවත් හිතන්න බෑ. හරි. සමහරව ඉන්න world class number 1 player හැබැයි එයා කවදාකවත් coach කරන්න බෑ. එයාට coaching තේරෙන්නේ නැහැ, coach කරන්න බෑ. එයාට interest එකක් උත් නැහැ. නමුත් coach කරන්න ඇයට ප්‍රධාන දේ තමයි එයා කලින් play කරාද, දැන් play කරාද වඩාත්ම වැදගත් දේ interest sacrifice කරන්න පුළුවන්. හරිද? ළමයිව ක්‍රීඩකයන්ව තේරුම් ගන්න පුළුවන්ද කියන එක කාරණා තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ අනිත් දේවල් එකතු කරගන්න පුළුවන් තමන්ගේ ජීවිතේ. හැබැයි මේ ඔක්කොම තිබිලා ළමයා ට්‍රේන් කරන දේවල් හරියට තේරුම් ගන්න බැහැ නම් නැත්තම් මම මේ කරා කරපු මේ 7 components හරියටම ගලපා ගන්න. ඒවා link කරගන්න තේරෙන්නේ නැත්තම් කොච්චර දැනුම තිබුණත් කොච්චර ඇත්ලීට්ලා හිටියත් talent එක තිබුණත් අපිට ඒක ප්‍රයෝජනයක් ගන්න බෑ. ඔව් දැන් මේ slide එකේදී ඔයගලන්ට තේරෙන ඇති dominant physical qualities මොනවාද table tennis වලට වඩාත් වැදගත් වෙන්නේ. හරි මේක endurance sport එකක් නෙමෙයි කියන එක මම කලිනුත් කිව්වා. හරි. හැබැයි අපි කැම්පස් එකේ හරි ඉස්කෝලේ යන කාලේ අපි සෙල්ලම් කරන අපිට ඒක එන්ඩියුරන්ස් ස්පෝට් එකක්. මොකද අපි එතරම් ස්පීඩ් එකක් නැහැ. බොහොම ස්ලෝ සෙල්ලම් කරන්නේ. සෑහෙන වෙලාවක් යනවා ගේම් එකක් ඉවර කරන්න. අද එහෙම නෙමෙයි. ගේම් එක අපිට හිතා ගන්නත් බෑ. ඒ තරම නිසා. ඒ නිසා අද වැඩගත් වෙන්නේ ස්පීඩ් එක, පවර් එක, ෆ්ලෙක්සිබිලිටි, අනික කෝඩිනේෂන්. හරි. එතකොට එන්ඩියුරන්ස් පොඩි सपोर्ट कंपनी डेवलपमेंट करोमेट कर क्वालिटी हदागा අදහස් කරන්නේ දැන් අපි ඉස්සරහදී මේ ටික තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට තමයි physical abilities are given. Most physical movement incorporate the element of the force. අපේ තියෙන හැම චලන ක්‍රියාකාරම චලනයක් physical නැත්තම් ශාරීරික චලනයක්ම එක force එකක් තියෙනවා. ඒකට මොකක් හරි බලයක් ඇති වෙනවා. ඒක quickness. ඒක ඉක්මනින් සිදු වෙන. අනික duration එක. ඒකට කාලයක් යනවා. අනික complex සංකීර්ණයි. ඉතාම සංකීර්ණයි. මොකද තීරණයක් ගන්න ඕනේ. ඒ තීරණයට දෙන උත්තරේ මොකද්ද කියන්නේ? මේකට ඇක්ෂන් එකක් ගන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ රියැක්ෂන් එකක් තියෙන. ඒකට කම්ප්ලෙක්සිටි. And the range of the motion. ඒවා කරන්න අපේ ශරීරයේ දිග අර ගන්න, කෙටි කර ගන්න. හරි. එතකොට කොච්චර දුරක් යන්න ඕනද? හරිද? අත කොච්චර දුරට ගෙනියන්නද? කකුල කොච්චර දුරට? ඒ වගේ joints වල යන්න පුළුවන් range එක ගැන මේ එකක් තියෙනවා. To a certain extent. එතකොට මේ ටික හරියට ඉතාම වැදගත් මේ ෆිසිකල් ට්‍රේනින් වලදී එක පාර්ට් එකක් විදියට further you can distinguish individual motor aspect. එතකොට ඒවා තමයි ඇත්තටම අපිට තියෙනවන motor aspects and physiological component. මේ දෙක එකතුච්චම තමයි බයෝමෝටර් ඇබිලිටිස් කියලා තියෙන්නේ. එතකොට අපි බයෝමෝටර් ඇබිලිටිස් වලින් කරන්නේ මේ මූලික අවශ්‍ය නැහැ force එක, quick and duration, complex ඒවා ටික කොහොමද strength එකක් ඇතුව speed එකක් තියන්න, endurance එකක් තියන්න, flexibility, coordination මේ දෙක link කරලා කොහොමද physical movement එකක් කරන්නේ. ඒක තමයි අපේ biomotor ability. එතකොට මෙතෙන්න තමයි අපි ක්‍රීඩකය පුළුවන් තරම් ගේන්න බලන්න ඕනේ. එතකොට මේ biomotor ability එකට අපිට ක්‍රීඩකයෝ හරියටම physical පැත්ත, biomechanics පැත්ත, psychological පැත්ත හරියටම link කරගන්න බැරි වුණොත් අපිට හරියට අවශ්‍යතාවයන් වෙන performance level එකට යන්න බෑ. For training there will be likely more interest in perfecting the athlete through the physiological component. එතකොට මේ physiological components මෙතනදි වැදගත් වෙන්නේ මොකද අපට ඒ චලන රටාවන් fatigue එකකින් නැතුව හරිද high quality එකෙන් කරන්න ඕනේ.
fatigue එක low fatigue එක කියන්නේ විඩාවට පත්වීම ආවම කරගනිමින් හොඳ quality එකකින් කරන්න. ඉතින් ඒක අපි කරන්නේ ගොඩක් කලකට මේ physical training commonly known as the biomotor abilities. එතකොට මේක විද්‍යාත්මක පැත්ත මෙලොත් අපි මේ කරන්නේ biomotor abilities එකක් කරන එක. හරිද? strength එකක් තියලා ඒ නිසා අපිට pause එකක් හදාගන්න පුළුවන්. speed එකක් නිසා අපිට quickness එකක් හදාගන්න පුළුවන්. endurance සිත අපිට යම් කිසි වෙලාවක් සෙල්ලම් කරන්න පුළුවන්. flexibility and coordination නිසා මොකද වෙලා තියෙන්නේ? ඕන complex situation එක අපිට මුණ දෙන්න පුළුවන්. ඒ නිසා physical preparation එක පැත්තත් එක්ක අර මුලින් කියපු incorporate the element of the force. මේ quickness, duration, complexity and the range of motion මේවා කොහොමද link කරගන්නේ කියන එක තමයි physical preparation වලදී අපි ගොඩක් කලාවට කරන්නේ. නැත්නම් අපි දුවනවා, speed මේ වේගෙන් දුවනවා, නැත්නම් weight training කරනවා, ඒ වගේ කරනවායි කියන එකට වඩා ඊට වැඩිය ඇතුලේ ඇතුලාන්ත කියන්නේ ලොකු අර්ථයක් ලොකු මේ වගකීමක් තියෙනවා මේ ට්‍රේනින් වලදී. හරි. එතකොට අපි දැන් ටිකින් ටික එන්නේ ෆිසිකල් ප්‍රෙපරේෂන් එක. මොකද අර හතෙන් අපි තෝරගත්තේ ෆිසිකල් ප්‍රෙපරේෂන්. එතකොට අපි කරන්න ඕන මොනවද තියෙන ෆිසිකල් ක්වොලිටිස් කියලා. That include the possibilities of the improving the capacity of the physical movement by practicing any activity sports. එතකොට අපි බලනවා මේ කොහොමද අපේ තියෙන මේ වර්කින් කැපැසිටි එක වැඩි කරන්න මොනවද අපි හදාගන්න මොනවද අපට ඕනේ ෆිසිකල් මූවමන්ට්ස් බයි ප්‍රැක්ටිසින් එනි ස්පෝර්ට්ස් හරි එතකොට මේ ක්‍රීඩාව තෝරගත්තාම ක්‍රීඩාවට අවශ්‍ය ඩොමිනන්ට් ෆිසිකල් ක්වොලිටිස් මොනවද තෝරගත්තාම අපි දැනගන්න ඕනේ ඒක කැපැසිටි එක කොහොමද වැඩි කරගන්නේ ටු ඩිස්ටින්ග්විෂ් වෙදර් ද බොඩි ඉම්ප්‍රූව් ඇන් ඉන්වෝල්ව් ඉන් ඩිෆරන්ට් ඇක්ටිවිටීස් එතකොට ඒ දිනු කරගන්න දේවල් ඒක මසල්ස් වලද නර්ව්ස් වලද අස් ජොයින්ට්ස් වලද අස්ති වලද හරි කියලා ඒක ඩිෆයින් කරාට පස්සේ ඒක කොහොමද ඉන්වෝල් වෙන්නේ අපේ ඩිෆරන්ට් ඇක්ටිවිටීස් there are a number of motor skill or qualities physical that we use to determine the development of the each individual එතකොට එක එක්කෙනාගේ ඉන්විජුවල් ඩෙවලොප්මන්ට් එකට මේක ඉතාම වැදගත් and those from the basic of the physical condition ඒ නිසා අපිට මොකද සිදු වෙලා තියෙන්නේ මේ කන්ඩිෂන් එක ඇත්ලීට් ගේ මේ ෆිසිකල් කන්ඩිෂන් එක තමයි ෆවුන්ඩේෂන් එක කියන්නේ බේස් එක අර ගේක අපි ෆවුන්ඩේෂන් එක දානා වගේ ඒක තමයි ෆිසිකල් කන්ඩිෂන් කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩකෙක් හදන්න. ඒ නිසා ඒක මූලික වශයෙන් ඕනෑම ක්‍රීඩාවකට ගියාම ඒක මිතා වැදගත්. සමහරව කියනවා චෙස් වලදී ෆිසිකල් ක්වොලිටිස් ෆිසිකල් කන්ඩිෂන් ඕනේ. ඕනේ. හරි. බිලියර්ඩ් ස්නූකර් ඒකටත් ෆිසිකල් ක්වොලිටිස් ඕනේ. හරි. අපි අපි සමහර රෙක්‍රේෂන් ස්පෝර්ට්ස් තියෙනවා ෆිසිකල් ඉන්වෝල්වමන්ට් අඩුයි. නමුත් සමහර දේවල් තියෙනවා ෆිසිකල් ඉන්වෝල්වමන්ට් තියෙනවා. දැන් අපි ස්පීඩ් එන්ඩියරන්ස් ට්‍රේනින් කරනවා කියලා කියන්නේ අපේ හાર્ට් එක අපි ට්‍රේනින් කරනවා. අපේ ලන්ග්ස් ට්‍රේනින් කරනවා. එතකොට ඒක ෂූටින් වලට අවශ්‍යයි. එහෙනම් අපි ඒක ට්‍රේනින් කරනවා. හරි. මම ටේබල් ටෙනිස් වල කැලින් මේක කියන්නේ වෙනම ආගමන්ට් එකක් නෙක ඕනේ. මම මේ කියන්නේ සමහර ස්පෝර්ට්ස් වලට අපි දගෙනවා එළේ මේකට අවශ්‍ය නැහැ කියලා. ඇත්තටම ඕනේ. සමහර කැරම් ප්ලේ කෙනෙකුට චෙස් ප්ලේ කෙනෙකුගේ හાર્ට් එක වැඩ කරන මේ ස්පීඩ් එකක් තියෙනවා. ඒක වැඩි වෙනවා. මොකද ඒ ඇතුලේ මෙයා ලොකු ක්‍රියාදාමයක් සිදු වෙනවා. ඒක සංකීර්ණ. නමුත් ඒකට අපි එයාව ඉන්ඩියුරන්ස් ට්‍රේනින් කළා. ඒක හાર્ට් එක ට්‍රේනින් කළා තිබ්බේ නැත්තම් මොකද වෙලා තියෙන්නේ? බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩිලා, පල්ස් රේට් එක වැඩි වෙලා, අර ෂොට්ස් වල මේ වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් මම කියන්නම් ක්‍රීඩාවෙන් චුට්ටක් එළියට ගිහලා අපි ෂූටින් ගත්තොත් එහෙම හાર્ට් බීට් එක හරියට ට්‍රේනින් කරේ නැත්තම් ඉන්ඩියුරන්ස් වලදී හાર્ට් බීට් එක කියන්නේ පෙනහළු සහ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයේ තියෙන ඒ සම්බන්ධතාවය හරියටම ට්‍රේනින් කරේ නැත්නම් ෂූට් කරගන්න අමාරු. ඒ නිසා සමහර ඔයගොල්ලෝ අහතේ බීටා බ්ලොකර්ස් කියලා තියෙන ඩ්‍රග්. ඒක බීටා බ්ලොකර්ස් කියලා හાર્ට් එකේ තියෙන දෙයක්. ඒක බ්ලොක් කරන්න ඩ්‍රග්ස් ඩොපින් ගන්නවා. ඒක බෑන්. ඉතින් ගොඩක් ඇත්ලීට්ලා ඒකට අහු වෙලා තියෙන අයියේ. ඒගොල්ලන්ට ඕන ස්පේස් එකක්. පොඩි ස්පේස් එකක් ඕන අර ට්‍රිගර් එක ක්ලික් කරන්න. ඒ ටිගේ කෙස් ක්ලික් කරන්න බෑ හાર્ට් බීට් එකක් යන අතරතේ. මේ හાર્ට් බීට් දෙකක් අතර තියෙන ස්පේස් එකේදී තමයි කරන්නේ. ඒකට වේගෙන් හાર્ට් බීට් එක වැඩ කරන එක්කෙනෙකුට ඒ ස්පේස් එකේ එන්නේ නැහැ. එහෙනම් ඒක එන්ඩියරන්ස් වල ට්‍රේනින් කරපු එක්කෙනෙකුට ඒ බීට් එකක් අතර තියෙන ඒ වෙනසේදී ඒ ස්ලෝ වෙන තැනදී තමයි ටිගේ එක ගන්න. එහෙම ගාගත්තාම දැන් ටාගට් එකට යන්නේ. ඉතින් ඒකම අපිට ටේබල් ටෙනිස් වල තියෙන අපිට කෝනර් එකටද මැදටද ප්ලේටද එයාගේ බෑක් හෑන්ඩ් එකටද ෆෝරම් ඒ කොයි පැත්තටද යවන්නේ කියන එක තීරණය කරගන්න අපිට කරන්න ඕනේ. එතකොට එතෙන් යවන්න නම් අපි හොඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා. අපිට
ब्लड प्रेशर वैडला हार्ट बीट अब कंट्रोल नहीं मूवमेंट आउट एक हरियर करें बेसिक फिजिकल क्वालिटी आर डिटरमाइंड बाय द मेटाबॉलिक प्रोसेस अरे अंड एनर्जी परफॉर्मेंस इतना मे कॉमन सिद्ध मेटाबॉलिक प्रोसेस अब शरीर लबेन एनर्जी मत तम एक एटीपी एटीपी हदन देवाती है प्रोटीन फैटन कार्बोहैड्रेट इवती है मेटाबॉलिज्म प्रोसेस एनर्जी वाली तो मे परफॉर्म करातम मसल वेड करा मसल वेड करें ना मसल्स वो कंट्राक्शन के मसल दिगारे हेकिलेना अरे बेगेवा स्ट्रेंथ मुना डेवलप करें एनर्जी दे आर सक्सेस इन शुअर इंटराक्शन बिटवीन देम डिपेंडिंग ऑन देयर टाइप ऑफ द मसल एक्टिविटी परफॉर्म इतना बलोने मुन मसल टाइप क्रीडा टेबल टेनिस फास्ट इज मसल फाइबर्स क्रीडा मुकद हेतु इतर स्पीड के मसल वड़ कर समार ब्रीथ करान वेला वाकने इतर ब्रीथ करान ब्रीथ इन अतर शॉर्ट्स देखा इन सा अब एनरोबिक कंडीशन इतना वेगा इतकोट एनरोबिक कंडीशन होंट वेड कराने फास्ट फाइबर्स इतकोट लामा क्रीडके तोरागनी विशेष टैलेंट आइडेंटिफाई कर दी अभी मे क्वालिटी तेना आइडेंटिफाई करता मे गोलो ट्रेनिंग करान लेसी एगोलो पर्फॉर्मेंस तो गिनी अन्न पुल ना लमाई समाट क्रीडा तीन आसावनी सा पिल्लंगट अविल अब पून कर दिनगा क्रीडके गिनी अन्न पुर अंदर मैं जाति का मटमे इंटरनेशनल लेवल गिनी अंड क्वालिटी मे अला अभ्यंतरे इंटरनली इन्ना है तेरूगा समारलाट हेम पूर्वांतरा ट्राई कर ट्राई कल ट्राई कल ट्राई कल मुकदलाती ट्रेनिंग ओवरलोड करगन अरे द बर्न आउट करगन अभी ओण टागट पून करो ओम अभी डिसअपॉइंटेड बेनो एथलीट डिसअपॉइंटेड बेनो इन सा कोस्ट तीन हई काकेनो मे क्रीड क्या मे इन टीम के गिनी अन्न पुलवांतर मेचर एक गिनी अन्न दूर अभी एशियन वर्ल्ड लेवल फोकस करगा पुलवाण तम ये गिनी अन्न पुल ये मे कंडीशन हरियट करगा बेलव ये टैलेंट इतने अंड बेलव तीन क्रीडक अभी इतने गिनी अन्न बोरवट ती आगे इनके अत्र टाइम वेस्ट गुड़कलाट अपट तीन समार मे क्रीडा के लिए गुड़कलाट ये विश्वविद्यालय मम पलवीनियतावट मम टेबल टेनिस प्ले करना सामान्य पलवीनी वतावट रेकट कैंपस अभी दिखलने क्रीडक इन कब दागत है भाई कैंपस अभी रेकट फस्ट टाइम तम नेशनल लेवल इंटरनेशनल इन इतने क्रीडने गुड क्रीडा इन सा टैलेंट समाट तीयन हंगील यह टैलेंट आगे निमित्त इंटरनेशनल एसोसिएट फैक्टर्स इन फिजिकल क्वालिटीज डेवलप कर दी अब वेदगत्न कारण सलकली मत फिटनेस ऑफ द ईच इंडिविजुअल डिपेंड ऑन द फॉलोइंग फैक्टर्स अमंग अदर्स डेवलपमेंट अकॉर्डिंग टू द ईच चाइल्ड एडल्ट एडल्ट एज का क्वालिटी समहारेवा फिजियोलॉजी बायोमेकानिक्स विशेष मे टेबल टेनिस हाई टेक्निकल इवेंट स्पॉट एप्लीकेशन हरियटम होनगन तीयन फ्रॉम स्टीयरिंग कोऑर्डिनेशन ऑफ द सेंट्रल नर्व सिस्टम अरे द क्लोजेस्ट कोलैबोरेशन बिटवीन द ब्रेन एंड द नर्व सिस्टम अरे रिफ्लेक्शन
මේක ඔගොල්ලෝ දන්නවා කොච්චර ස්පීඩ් ගේම් එකක්ද කියලා. එතකොට බ්‍රේන් එකට එන සිග්නල් එකයි ඊට පස්සේ බ්‍රේන් එකෙන් ඒක අපි සුසුම්නාව හරහා දීලා පෙරිපෙරිකල් නර්ව් සිස්ටම් එක හරහා මසල්ස් යූස් කරන්න ඒ අතර තියෙන කාලයේ ඒ ගන්න කාලය පුළුවන් තරම් මිනිමම් කරන්න. ඒකට තමයි අපි කියන්නේ රියැක්ෂන් ස්පීඩ් එක කියලා. එතකොට මේක හරියටම ට්‍රේනින්ග් කරගන්න දැනගන්න ඕනේ. එහෙම ට්‍රේනින්ග් කරගන්න දැනගන්න බැරි වුණොත් ඒක ට්‍රේනින්ග් කරේ නැත්නම් අපිට මසල් යූස් කරගන්න බැහැ හරියට. අනික තමයි ෆ්‍රොම් සිකික් ඇබිලිටි කියන්නේ පර්සනල් ට්‍රෙට් කියන්නේ මානසික කාරණා ටු ඉම්ප්‍රූව් ෆිසිකල් ෆිට්නස්. එතකොට මානසික කාරණා බලපානවා රිජුම් ෆිසිකල් ෆිට්නස් පැත්තට. ඒ වගේම ෆිසිකල් ෆිට්නස් බලපානවා මානසික මේ දෙකම එකට යන්නේ සම්බන්ධ වෙලා. මේ එකක් එකක අඩුපාඩුවක් නිසා අනිත් එක සම්පූර්ණ වැටෙන්න පුළුවන්. කොච්චර හොඳට ට්‍රේනින් කළා ෆිසිකලි ස්පීඩ් හොඳයි රියැක්ෂන් එක හොඳයි ආරමය කළා. මෙන්ටලි තප්පර දශම ගානකින් මෙන්ටලි ඩවුට් වුණොත් එහෙම. දැන් ඔයගොල්ලෝ දන්න හොඳ ප්ලේයර්. ඔයගොල්ලෝ දන්න මෙයා නැෂනල් නම්බර් 1 වෙන්න ඕනේ කියලා ඔයගොල්ලෝ ඔක්කොම මේවා කරගෙන යන්නේ. හැබැයි සමානට ගිහිල්ලා මේ අලුතෙන් ආපු ප්ලේයර් කෙනෙක්ගේ සමහර ස්ට්‍රැටජි එකක් හරි මොකක් හරි පොඩි පොඩි යා කරපු ට්‍රික් එකකට අහුවෙලා සම්පූර්ණ අවුට් වෙන්න පුළුවන් මේ මේන් කම්පිටිෂන් එකේ ෆස්ට් රවුන්ඩ් එකේ. එහෙම ලෝකෙත් වෙලා තියෙනවා. විවිධ ක්‍රීඩාවල වෙලා තියෙනවා. වර්ල්ඩ් නම්බර් 1 රෑන්කින් නම්බර් 1 ගිහිල්ලා ෆස්ට් රවුන්ඩ් එකේ එලියට් ගිහලා වෙලා තියෙනවා. ඔලිම්පික් වලත් එහෙම වෙලා තියෙනවා. ඒ නිසා මේක ඉතාම වැදගත් කාරණා. This capabilities are mainly the strength of will, self-confidence, motivation, willingness, joy, excitement, vitality and temperament. මේ ඔක්කොම ටෙම්පරමෙන්ට් එක හරියටම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවනේ. ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් ඇත්තිලගේ ටෙම්පරමෙන්ට් නම් ඉතාම කනගාටු තත්ත්වයක තියෙන්නේ. මම දැකලා තියෙන ඇත්තිලා කොහොමද බිහේව් වෙන්නේ කියලා සමහර තරඟවලදී. හරිද? ඊට අපන් ඔෆිසර්ස්ලා ඊට කෝච්ලා රණ්ඩු වෙලා ඒ කියන්නේ මේ ක්‍රීඩා කරන්න ගිහලා එළියට එන්නේ ලේ පරාගෙන මේවා කරගෙන ලොකු ප්‍රශ්න ඇති කරගන්න. මොකද ඊගලංග ටෙම්පරමෙන්ට් ඒවා සයිකලොජිකලි ඒගොල්ලෝ ට්‍රේනින් කරලා නැහැ. Relation with the environment and the lifestyle, work, leisure, taxis, etc. Again, common the anikut samaje yagati and lifestyle ke deval common the training walta balapane kiri from the age of the beginning of the activity. Samala togal langa training we na age ka gudak giya hai. Samaro bohma age ka adu podi lama hai na training. To gorada mei dekhol lama ikama frame ke daagan training karan na be. Ito gorala giga langi. Structure එක view එක තේරුම් ගන්න පොඩි ළමයිගේ growth එක development එක ඒවා තේරුම් ගන්න ඒගොල්ලන්ගේ psychological background එක තේරුම් ගන්න තමයි ඒගොල්ලෝ training කරන්න ඕනේ. adult කෙනෙක් આવොත් එයාගේ වෙන training මේ එකක්. ඒ නිසා පොඩි අයට ලොකු අයට එකතු ළඟ තියාගෙන එකම training මේක කරන්න ගියොත් එහෙම අපිට කවදාකවත් මේ high performance international level එකට යනවා කියන එක ටිකක් අමාරු කාරණයක්. හරි. in the body type. හරි. ඒ කියන්නේ ක්‍රීඩකයෝ දැක්කහම ඔයගලන් කියන්න පුළුවන් ඒගොල්ලෝ බොහොම අර මේ මේ ඇක්ටිව්ද ඉනැක්ටිව්ද හරිද ඒගොල්ලෝ නිකන් පැනික් වෙන අයද හරි ඒ වගේම ඒගලන්ගේ මේ මේ හැසිරීම ගැන යම් කිසි දැනුමක් තියෙනවා ඔයගලන්ද මොකද අපි වැඩිහිටියෝ වශයෙන් අපි කම්කින් දැක්කහම මෙයා ගැන පොඩි දෙයක් කියන ඉතින් අපි විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අනුන් ගැන හොඳට කියන්න දන්නවා හරි කාණතත් තමන් ගැනනේ තමන් ගෙදෙන යල්ලපු ගෙදර ගැන කියන්න හොඳට දන්නා වගේම අනුන් ගැන හොඳට කියන්න දන්න. ඒ නිසා මේ බොඩි ටයිප් යටතේත් ඒක ගැන කියන්න ඒ ගැන අවබෝධයක් අපිට හොඳට තියෙන්න ඕන. හරි. ඊට පස්සේ අපිට එන්නේ මේ ෆිසිකල් ක්වොලිටිස් කොහොමද ක්ලැසිෆයි කරන්න කියන එක. එතකොට අපි ටිකෙන් ටික මේ ෆිසිකල් ප්‍රෙපරේෂන් එක ඩෙප්ත් එකට යනකොට අපිට වැදගත් වෙනවා ස්ට්‍රෙන්ත්, ස්පීඩ්, එන්ඩියුරන්ස්, ෆ්ලෙක්සිබිලිටි, කෝඩිනේෂන්. එතකොට ස්ට්‍රෙන්ත් පැත්තේ තියෙනවා ස්කිල් ස්ට්‍රෙන්ත්. හරි. ඒ කියන්නේ කොහොමද ඉම්ප්‍රූවමන්ට් කියන්නේ මූලික චලන රටාවන් ශරීරයේ මූලික චලන රටාවන් වලට අනුරූපව මාංශපේශී ස්නායු සන්ධි අරම කොහොමද ට්‍රේන් කරන්නේ කියන්නේ. ඒකට මේවට ගොඩක් වෙලාවට මේ ඉක්විප්මන්ට් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ බොඩි වෙට් එකෙන්. ඊට පස්සේ තියෙනවා ස්ට්‍රෙන්ත් එන්ඩියුර. ඒ කියන්නේ මසල් එකේ වොලියම් එක කොහොමද වැඩි කරන්නේ. අපි කියන හයිපර්ට්‍රොෆි. ඊට පස්සේ සමහරවල් මැක්සිමම් ස්ට්‍රෙන්ත්. දැන් මේ ක්‍රීඩාවේදී මැක්සිමම් ස්ට්‍රෙන්ත් අපි ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ ඉගෙන ගත්තට ඒක ඇප්ලයි වෙන්නේ නැහැ. මොකද හේතුව බොඩි බිල්ඩර්ස්ලා ලොකු මසල් තියෙන නිකන් යෝධය වගේ නෙමෙයි. ස්පීඩ් මසල් තියෙන අයට තමයි අපිට මේක කරන්න ඕන. පවර්. අන්න මේ පැත්තේ ඉතාලම වැදගත්. ඒකෝට ස්පීඩ් එක පැත්තේ රියැක්ෂන් එක ට්‍රේනින් කරන්න. ඇක්සලරේට් කියන්නේ අපි 0 ස්පීඩ් එකේ ඉඳලා අපිට ඕනේ
රැකට් එකට හක් වෙන්න යන්න රීච් වෙන්න යන්න ඕන ඇක්සලරේෂන් එකක් තියෙනවා ට්‍රේනින් කරගන්න දැනගන්න ඒකට ගොඩක් කලකට මේවට කියන්නේ ෆුට්වර්ක් හරිද ටේබල් ටෙනිස් වල මේන්ලි අපි ફોකස් කරන දෙයක් තමයි මේ රැකට් එක තියාගෙන කරන නෙමෙයි ෆුට්වර්ක් කොහමද මූව් වෙන්නේ කොහමද කකුල් වැඩ කරන්නේ ඒකට කරාම එජිලිටි කියලා කියන්නේ හරි මැක්සිමම් ස්පීඩ් එක හරි එතකොට මෙතනදී මැක්සිමම් ස්පීඩ් එකක් ඕනේ ඔප්ටිමම් ස්පීඩ් එකක් නේද අපිට නම් මැක්සිමම් ස්පීඩ් එකෙන් බෝල්ට ගහුවොත් එම් බෝල් මේ කියන්නේ රැකට් එකට ෂොට්ස් ගත්තොත් එහෙම අපිට අර බෝඩ් එකට නෙමෙයි තව නේද එහෙම වෙන වෙලාවල් තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති හරි අනික ඇන්ජිලිටි ඒක තමයි අපි කතා කරා ඇක්සලරේෂන් එකේදී වඩාත් වැදගත් වෙන කාරණා එන්ඩියුරන්ස් ඇලැක්ටික් එන්ඩියුරන්ස් ලැක්ටික් එන්ඩියුරන්ස් ඇරබික් එන්ඩියුරන්ස් අපි හිමින් සැරේ මම දැන් ඒවා විස්තරාත්මක කතා කරන ඇලැක්ටික් කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔක්සිජන් නැතුව ඩෙප්ත් එකේදී ඔක්සිජන් විරහිතව අපට කොහොමද අපේ ශරීරයේ ක්‍රියාකාරකම් කරන්නේ ඒක ඊටාම අඩු කාලයකින් කරන්න පුළුවන් දේවල් ලැක්ටික් ඒ කියන්නේ ඇනරබික් කන්ඩිෂන් ඊළඟ ලැක්ටික් ඒ කියන්නේ ග්ලූකෝස් යූස් වෙලා කොහොමද ග්ලයිකෝජන් යූස් වෙලා කොහොමද ට්‍රේනින් කොහොමද කරන්නේ ඒවා මාසල් කොහොමද යූස් වෙන්නේ ඒක කොහොමද ක්‍රීඩාවට වැදගත් වෙන්නේ ඒවා අපි ඉගෙන ගන්න වෙනවා ඇරබික් ජෙනරලි කොහොමද ස්නායු මාසරි ශෝෂණ පද්ධතිය සහ රුධිර සංසරණ පද්ධතිය ක්‍රියාකාරීත්වය කොච්චර බලපානවද ඒක කොහොමද කරන්නේ කියලා අනිත් පැත්තෙන් ෆ්ලෙක්සිබිලිටි එක ඇක්ටිව් පැත්තේ කොහොමද අපි ඇක්ටිව් ෆ්ලෙක්සිබිලිටි එක දැන් මේකෙදි වඩාත් වැදගත් වෙන්නේ ටේබල් ටෙනිස් මේ ඇක්ටිව් ෆ්ලෙක්සිබිලිටි කියන්නේ කියන්නේ කොහොමද තමන් කිසිම ආධාරකින් අරමිනේ තොරව රිච් වෙන්නේ හරි හැබැයි ඒක අපිට පුළුවන් මේ පැසිව් කරන්න ඒ කියන්නේ උදව් කරන්න පුළුවන් මුල් කාලෙදී ඒ ෆ්ලෙක්සිබිලිටි එක වැඩි කරගන්න PNF කියලා කියන්නේ ගොඩක් වෙලාවට ස්ට්‍රෙන්ත් උයි ෆ්ලෙක්සිබිලිටි එක දෙකම එකතු වෙලා තියෙන ටෙක්නික් එකක් මොකද සමහර දේවල් අපි ඉදිරියේදී මම හිතන්නේ අපිට මේ කොරෝනා තත්ත්වය සමනය වෙන්න වෙන්න අපි ඔයගොල්ලන් ගෲප් එකේ දෙන්න තුන් වෙනා ගෙනල්ලා සමහර ප්‍රැක්ටිකල් කරන්න අපි ප්ලෑන් කරගෙන ඉන්නවා මොකද එහෙම කරපුවාම තමයි මේ ඉගෙනගත්තේදී හරියටම ප්‍රැක්ටිකලි ඇප්ලයි වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති වෙන්නේ අනිත් පැත්තේ කෝඩිනේෂන් එක ස්නායු මාංශපේශි කෝඩිනේෂන් කියන්නේ තමන්ගේ ස්නායු වලට සාපේක්ෂව කොහොමද මාංශපේශි කෝඩිනේට් කරගන්නේ අනික ඉන්ට්‍රා මසල් කෝඩිනේට් කියලා කියන්නේ මාංශපේශික ෆයිබර් එකක් ඇතුළත නේ අපි කියමු බයිසෙප් මසල් එක ඇතුලේ ඒක දින ෆයිබර්ස් මිලියන් ගන්න. ඒවා ඒකේ තියෙන කනෙක්ටිවිටි එක ඒක කොහොමද කෝඩිනේට් ඉන්ටර් මස්කියුලර් කියලා කියන්නේ බයිසෙප් එක, ෆෝරාම් එක, ට්‍රයිසෙප් එක, චෙස් මසල් එක, ෂෝල්ඩර් එක කොහොමද ෂොට්ස් වලදී ඒක කෝඩිනේට් කරගන්නේ. එතකොට ඒක ට්‍රේනින් කරන්න ඕනේ. ඒක කොහොමද ට්‍රේනින් කරන්නේ? හරි කියන්නේ. අනික මූවමන්ට් කෝඩිනේෂන්. ඒ කියන්නේ ඕගොල්ලෝ මූවමන්ට් කෝඩිනේෂන් එක කියන්නේ ඒ ඇතුලේ සිද්ධන දේවල් අපි ක්‍රියාකාරී මට්ටමට ගිය රැකට් එකක් එක්ක මෙව කරන මූවමන්ට් එකක් කියන්නේ. හරි ෆෝවර්ඩ් එකට යන්නේ, සයිඩ් එකට යන්නේ, බෑක්වර්ඩ් එකට යන්නේ. හරි. ඒ ඕනම එකදී මූවමන්ට්ස්. එතකොට ඒවා කෝඩිනේට් කරන්න. එතකොට ඒවත් අපි එකින් එක ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට තියෙනවා ෆිසිකල් ප්‍රෙපරේෂන් එකේ ස්ට්‍රෙන්ත් එක ගැන, ස්පීඩ් එක ගැන, එන්ඩියුරන්ස් ගැන, ෆ්ලෙක්සිබිලිටි සහ කෝඩිනේෂන් ගැන. ඒවා තියෙනවා ගොඩක් කාරණා ඇතුළේ ඉගෙන ගන්න. හරි. එතකොට මේ තියෙනවා ප්‍රධාන වශයෙන් අපි තියෙනවා ෆිසිකල් කොන්සිස්ටන්ස් එක. ඒක තමයි කියන්නේ 3S කියලා. ඒ කියන්නේ ස්පීඩ්, ස්ටැමිනා ස්ට්‍රෙන්ත් කියන එක. එතකොට මේකදී මේ ස්පීඩ් එකයි එන්ඩියුරන්ස් එකතු වෙච්චාම ස්පීඩ් එන්ඩියුරන්ස් කියලා එකක් හැදෙනවා. එතකොට ඒක කොහොමද වෙන්නේ? ඒක අපි ට්‍රේනින් කරන්න අවශ්‍යද ක්‍රීඩකයෙකුට? මේ ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙකුට මේක වැදගත්ද? හරි. ඒක අපි කල්පනා කරන්න ඕන. එතකොට ඒක ඉගෙන ගත්තාම ඔයගලන්ට තේරෙයි ඒක කොහොමද ඒක වැදගත් වෙනවද නැද්ද කියන එක. හරි. ඊට පස්සේ තියෙනවා එක්ස්ප්ලොසිව් පවර්. එතකොට ඒක ස්පීඩ් එකයි ස්ට්‍රෙන්ත් එකයි දෙකම එකතු වෙලා හැදෙන තව ක්වොලිටි එකක්. එතකොට එක්ස්ප්ලොසිව් පවර් මේ ක්‍රීඩාවේ තාම අත්‍යවශ්‍ය කාරණයක්. හරි. ඊට පස්සේ තියෙනවා එන්ඩියුරන්ස් ස්ට්‍රෙන්ත්. හරි. ඒකට කියනවා ස්ට්‍රෙන්ත් එන්ඩියුරන්ස්. ස්ට්‍රෙන්ත් එන්ඩියුරන්ස් කොහොමද අපි යම් කිසි කාල සීමාවක් ඇතුළත තමන්ගේ ශරීරයේ බර හරි ඒ වගේම ස්ට්‍රෙන්ත් එකක් ඇතුව පවර් එකක් ඇතුව ඒක මේන්ටේන් කරගෙන යන්නේ කියන්නේ. හරි. එතකොට maximum speed අපිට ටිකක් ඈතින් තියෙන කාරණේ. aerobic endurance උත් ගොඩාක් ඈතින් කරනවා. මොකද හේතුව ටේබල් ටෙනිස් එකේ මේ පය ගණන් දුවන්න මැරතන් ට්‍රේනින් කරනවා වගේ නැත්නම් ඔය long distance ඇත්ලිට ට්‍රේනින් කරනවා වගේ එහෙම endurance training කිරීමේ අවශ්‍යතාවයක් නෑ. මොකද එයාගේ ගේම් එක ඇතුලේ එයා endurance නිකම්ම ට්‍රේනින් වෙනවා. පය භාගයක් සෙල්ලම් කරගෙන පය භාගයක් එයා endurance හදා ගන්නවා. හැබැයි එයා අපිට ඇති කරන්න ඕනේ මොනවද? speed endurance, explosive power. හරි. ස්පීඩ් එක
ඒ වගේ දේවල් විශේෂ කාරණා තමයි මේ තුලින් ඒගලන්ඩ හදන්න. මැක්සිමම් ස්ට්‍රෙන්ත් එකත් මේගලන්ඩ දාලා වෙන්නේ නැහැ. එතකොට මේකේ අර ස්ට්‍රක්චර් එකේදී අපි කතා කරාට මේ කලර් එක ඇතුලේ තමයි අපි ගොඩක් කලාට මේ blue and yellow කලර් දේවල් තමයි ටේබල් ටෙනිස් ක්‍රීඩ එකේකට අපිට ඉතාම වැදගත් වෙන්නේ කොහොමද ඒක ફોકસ කරලා ඒක સેන්ට්‍රලයිස් කරගන්නේ කියන එක. ඊට අමතරව තියෙනවා coordinate integration. දැන් අරව මූලික ශාරීරික යෝග්‍යතාවයන් හැබැයි මේවා මූලික ශාරීරික යෝග්‍යතාවන් නෙමෙයි. ඒ කියන්නේ මේ ශාරීරික යෝග්‍යතාවයන් වලින් කැඩිලා අණු කොටස් වශයෙන් ඇති වෙන දේවල්. ඒක තමයි අපට maximum speed. එතකොට anaerobic endurance, power. එතකොට maximum speed එකයි anaerobic endurance දෙකම එකතු වෙලා තමයි coordination එක දෙන්නේ. මොකද coordination එකක් තියෙන්නේ speed එකක් තියෙනවනේ. හරි. ඒ වගේම endurance එකක් තියෙනවනේ. ඒ endurance එක slow නෙමෙයි fast. ඒ තුල තමයි coordinate වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට මොකක් හරි coordinate කරගන්න ඕන නම් ඉක්මනට. හරි. ඒ කියන්නේ coordinate කරලා කියලා අපි movement coordinate කරොත් කකුල් දෙකයි අත් දෙකයි කොහොමද එකපාර coordinate වෙන්නේ. දැන් ඔයගොල්ලෝ shots එකට යනකොට players ලාගේ training වලදී අත යනකොට කකුලුත් යනවා. නැත්නම් කකුල් පැත්තක තියලා අත යන්නේ. මේ movement එකට හරියටම approach වෙන්න ඕනේ. එතකොට ශරීරයේ තියෙන අත් පා කඳ ඔළුව හැමදේම මේ විදිහටම shot එකට යන්න ඕනේ. හරි. අනික agility maximum speed එකයි power එක එදෙත්ම agility. මොකද එහාට මෙහාට move වෙනවා. ඉස්සරහට පස්සට දකුණට හරි. side එකට ඒවට move වෙනවා. හොඳට agility තියෙනවා. එතකොට අරව combine වෙලා තමයි යන්නේ. එතකොට අර main physical qualities වලින් කැඩිලෙන දේවල් සම්බන්ධ වෙලා තමයි ওই coordination agility flexibility හැදෙන්නේ. මොකද අපිට flexibility එකක් කියලා කියන්නේ muscle එකකට stretch වෙන එකක්. හැබැයි ඒ වගේම ඒක contract වෙන්නත් ඕන. කියන්නේ flexion extension කියන දෙකම දිනනවා මේ flexibility ඇතුළත. අපි ඒක flexibility ඕනකට වඩා වැඩි කරොත් අපේ speed එක drop වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. නිසා flexibility develop කරන ගමන්ම speed එකත් හදා ගන්න ඕනේ. එතකොට flexibility දියුණු කරගන්න speed එක හදන්න නම් power පැත්ත අපිට training කරගන්න ඕනේ. නිසා plyometric training වැදගත් වෙනවා. ඒවා අපි ඉදිරියේදී කතා කරනවා මොන වගේ plyometric training ද table tennis වලට අපිට යොදා ගන්න පුළුවන් කොහොමද අපි training කරන්නේ කියලා. හරි. හරි. එතකොට අද මම හිතන්නේ අපිට කතා කරන්න පුළුවන් මේ මාතෘකාව යටතේ මේ endurance විතරයි. මොකද අපිට තියෙන කාල අනුව මම දැක්ක unlimited time එකක් දීලා තියෙනවා. නමුත් මට අවශ්‍යයි පොඩි වෙලාවක් ඔයගොල්ලොත් එක්ක discussion එකක් යන්න. ඉතින් ඒ නිසා මම අද endurance part එකෙන් කතා කරලා නවත්තනවා. ඒක අපි බලමු cardio respiratory training කියන එක. The body is able to supply adequate oxygen to sustain physical and mental performance for the longer time. ඒ කියන්නේ මේකදී අපි කරන්නේ මොකද්ද? endurance training කියලා කියන්නේ අපට අවශ්‍ය ප්‍රමාණයට oxygen ඇතුළට supply කරන එක. ඒකදී බලාපොරොත්තු වෙන මොකද්ද? physically අපිට sustain කරගන්න අපේ ක්‍රියාව mentally අපිට sustain කරගන්න. එතකොට oxygen නඩු වුණොත් mentally sustain වෙන්නත් බෑ physical sustain වෙන්නත් බෑ. එතකොට ability to heart supply fuel. මේ oxygen දෙනකොට මේ oxygen උත් එක මේ blood එක carbohydrate fat protein හරි මේවා ශරීරේ energy විදිහට මේ වෙන්නවා. එතකොට ඒවා energy කරවන්න අවශ්‍ය වෙන මොනවද? oxygen අපි කියන එකට ඔක්සිඩයිසේෂන් කියලා ඔක්සිකරණ එක. එතකොට මේවා ඊට පස්සේ මොකද කරන්නේ? එනර්ජි පැත්තට, මේ එනර්ජි රිසෝර්සස් විදියට, එනර්ජි ෆෝල් විදියට පත්විච්ච දේවල් ඔක්සිජන් එක තමයි අපි ඒවා ක්‍රියාකාරී කරලා. ඊට පස්සේ රුධිරයත් එක්ක මොකද කරලා තියෙන්නේ? ශරීරේ බෙදා හරිනවා. එතකොට මේ ඔක්සිජන් මසල්ස් වලට යනවා වගේම මේවත් ඒ ඔක්සිජන් එක යෑම අවශ්‍යයි. එහෙම ගියේ නැත්නම් ඒක අපට ඒක ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා රුධිරය කියන එක මාධ්‍යයක් විදිහට නැත්නම් ඒක තමයි ට්‍රාන්ස්පෝර්ටර්. හරිද? අරවා ගෙනියන්නේ. හැබැයි මේ ඔක්සිජන් මසල්ස් වලට ගෙනියන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රෝටීන් මිනරල්ස් ඉලෙක්ට්‍රෝලයිට්ස් යූස් කරන්න ඔක්සිජන් බ්ලඩ් වල ශෛල වලට ගෙනියන්න බ්ලඩ් වලට විතරක් ගෙනියන්න බෑ. එහෙනම් මොනවද ඕන වෙන්නේ? හිමොග්ලොබින්. ඔයගොල්ලෝ අහලා තියෙන හිමොග්ලොබින් කියලා තියෙනවා රතුරු රුධිරාණු මේවා. මේ බොන්ඩ්ස් ඇතුලේ හැදෙන හිමොග්ලොබින්. එතකොට මේක අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම ඔක්සිජන් ගෙනියන්න. එතකොට එහෙම මේ හිමොග්ලොබින් හොඳට වැඩි වුණොත් තමයි ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්. හරිද? රුධිර සංසරණ ක්‍රියාවලිය හරියටම ඔප්ටිමයිස් කරොත් විතරයි ඔක්සිජන් අපිට ගෙනියන්න පුළුවන්. එහෙම ගෙනිච්චත් විතරයි අපිට මේ අවශ්‍ය එනර්ජි ෆුවෙල් වලින් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඇත්ලීට් වීක් එනර්ජි නැහැ. සෙල්ලම් කරන්න බැරුව යනවා. ඒ නිසා තමයි මේ එන්ඩියුරන්ස් ට්‍රේනින් වැදගත් වෙන්නේ. නමුත් අපි කරන ක්‍රියාදාමයේ අපි අර වෙනත් ඔය මැරතන් ඔය සයික්ලින් ඒ වගේ අයට වඩා වෙනස්. ඒක තමයි අපි ඉස්සරහදී ප්‍රැක්ටිකලි
තියරිකලි දෙකෙන්ම ඉගෙන ගන්න ඕන කාරණා. හරි. එතකොට කොහොමද මේක ෆන්ක්ෂන් වෙන්නේ කියලා බලුවොත් අපිට දන්නවා හાર્ට් එක තියෙනවා, ලන්ග්ස් තියෙනවා, බ්ලඩ් වෙසල් තියෙනවා, මාසල් තියෙනවා, නර්ව්ස් තියෙනවා. එතකොට මේක කන්ට්‍රෝල් කරන්නේ කවුද? නර්ව්ස් වලින්. කවුද මේක ප්‍රජනනය ගන්නෙ? මාසල් වලින්. හැබැයි ඒවට සප්ලයි එක දෙන්නේ හાર્ට් එකයි ලන්ග්ස් එකයි බ්ලඩ් වෙසල්. එතකොට එක පැත්තකින් සප්ලයි එකක් දෙනවා. තව එකකින් කන්ට්‍රෝල් කරනවා. මාසල් ඒවා යූස් කරනවා. හරි. එතකොට එහෙම විචාම තමයි මේක හරියටම effective නැත්නම් efficiency එක වැඩි කරගන්න පුළුවන්. එතකොට මේක තමයි අපි කියන්නේ endurance training කියලා. හරි. ඒ කියන්නේ අපි එළියේ තියලා ගන්න ඔක්සිජන්. හරිද? වාතයේ තියෙන ඔක්සිජන් අහයෙන් අහා ඒක පෙනහළුව හරහා හෘද වස්තුවට යවලා ඊට පස්සේ හෘද වස්තුවෙන් ශරීරේ පුරා බෙදලා අර කලින් ගති කතා කරපු කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් හරි මිනරල්ස් විටමින් ඒවා හරියට යූස් කරලා එනර්ජි බවට පරිවර්තනය කරලා ඒක හරි තැනට ගෙනිහිල්ලා ඒක ඇක්ටිව් කරන්න අවශ්‍ය ක්‍රියාදාමය තමයි එන්ඩියුරන්ස් වලින් සපෝට් එකක් දෙන්නේ. එතකොට මේක අපි අවශ්‍ය ප්‍රමාණයට ට්‍රේනින් කරලා තිබ්බේ නැත්තම් අර ක්‍රියාදාමය අපට ඕන දේ සිද්ධ වෙන්නේ නැහැ. එනර්ජි හරියට වැඩ කරන්නේ නැතු වෙනවා. මස්සස් වැඩ කරන්නේ නැතු වෙනවා. එතකොට මස්සස් වැඩ කරන්නේ නැත්තම් ඒක නර්වස් වලට අපිට තේරෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? ඒක mentally down වෙනවා, physically down වෙනවා. මේ දෙපැත්තම down වෙනවා. ඒ නිසා මේ endurance training මේ දෙකම බැලන්ස් කරගන්න ඉතාලම වැදගත් කාරණයක් තියෙනවා. කොහොමද අපි මේවා කරන්නේ? මේ endurance training කරන්නේ. එතකොට අපිට පුළුවන් මේ exercise විදිහට ගොඩක් දේවල් දෙනවා. Running, walking, cycling, play game, exercise drills, aerobic dance, aquatic. ගොඩක් අපිට තියෙනවා මේ mode. ඒ කියන්නේ exercise mode ගොඩක් තියෙනවා. දුවන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, cycling කරන්න පුළුවන්, play කරන්න පුළුවන් game එක. දැන් ඔයගොල්ලෝ ළමයිව සමාල්ලාන්ට බෝඩ් එකේම play කරනවා warming up එකේ. හරි. එතකොට ඒක play game එක. හැබැයි ඊට අමතරව ළමයිගේ motivation එක පොඩි change එකක් කරන්න වෙන ඕනම් වෙන පොඩි game එකක් එළිය කරන්න පුළුවන්. හරි. Exercise drills කරන්න පුළුවන්. දැන් අද ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ළමයි injured වෙන ප්‍රවණතාවය, අනතුරු වලට යන ප්‍රවණතාවය වැඩි හේතුව තමයි මේ exercise drills basic drills විදියට කරන්න ඇති. සමහරව හිතනවා මේ ටෙනිස් ප්ලේ නේ නැත්නම් ටේබල් ටෙනිස් ප්ලේ නේ මේ රනින් ඩ්‍රිල්ස් ඉගෙන ගන්න ඕනේ මේ බේසික් ඩ්‍රිල්ස් ඉගෙන ගන්න ඕනේ මේ ආට තියෙන ඩ්‍රිල්ස් එක ඉගෙන ගත්තාම ඇති කියලා. ඇත්තට මේක තමයි අපේ තියෙන මූලික බේස්. ඒ නිසා අපි වැරද්දක් කරගන්නවා කුඩාම කාලේදී. මොකද්ද අපේ බේසික් මූවමන්ට් ස්කිල් ඩෙවලොප්මන්ට් එක හරියට කරගන්නේ නැහැ. එතකොට එහෙම කෙනෙක් කෙලින්ම ස්පෙෂලායිසේෂන් කරන්න ආපුවම අරවෙන් දියුණු කරගන්න ඕනේ දේවල්. ඒ කියන්නේ joints, muscles, nerve system එක හරියට adapt කරගන්න නැතුව තමයි මෙතෙන් දාපු ගමන් ඉන්ජෙක්ට් වෙනවා. ඉතින් ගොඩක් මම දැකලා තියෙනවා. මේ වෙනකොට සමහර ඇත්තීත් අපි handle කරන ඒගොල්ලන් consult කරනවා මම injuries ගැන. ඉතින් ඒක injury එක ගැන හොයාගෙන දිගදුරට ගියාපුවම අන්තිමේදී අපිට හොයාගන්න පුළුවන් කොතනද වැරද්ද වෙලා තියෙන්නේ කියලා. නැතුව injury එකක් විචාම ඒකට බේතක් දීලා ඒකට treatment එකක් කරලා හරිද? නැත්නම් injection එකක් ගාලා ඒ වෙලාවේ temporary එක මෙව කරගත්තට ඒක හරියන්නේ නැහැ. ඒක නැවත එනවා. එන්නේ අපි හරියටම දැනගන්නවා reason එක මොකක්ද කියලා. reason එක වාගත්තාම අපිට treatment එක එකමාරට කරන්න පුළුවන්. දැන් උදාහරණයක් දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ළමයිගේ මේ hamstring එක යනවා. table tennis එකේත් hamstring එක යන්න පුළුවන්. calf muscle එක tight වෙනවා. muscles එන back pain එකක් එන්න පුළුවන්. back එක යන්න පුළුවන්. හැබැයි ඒවා ගත්තාම අපි ට්‍රීට්මන්ට් ගන්න ගියාම ටක් ගාලා තියෙන අයිස් තියන්නේ කොහෙද? හැම්ස්ට්‍රින් එක නැත්තම් කාප් මසල් එක. හරි. අපි අයිස් තියන ටක් ගාලා තියලා ඉතින් ඒ වෙලාවේදී ඒක සමතේකටපත් කරලා යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි හොයාගන්න ඕනේ ඇයි හැම්ස්ට්‍රින් එක ඒ විදිහේ සිටුේෂන් එකකට ප්ලේ කරද්දී ආවේ? ඇයි එහෙම ටී එකක් ආවේ හැම්ස්ට්‍රින් එකේ? නැත්තම් එහෙම ටෙන්ෂන් එකක් ආවේ ඇති. ඇයි ක්‍රෑම්ප් ආවේ? ඇයි පේන් එකක් ආවේ? එතකොට ඒ වෙලාවේ ට්‍රීට්මන්ට් කළා ප්‍රශ්නේ නොතේරෙන තත්ත්වයට පත් කරගත්තට වැඩක් නැහැ. අපි ඒක රීසන් එක හොයන්නේ නැතුව. ඒ නිසා ඒ ගැන අපි ගොඩක් කලකට මේ උනන්දු වෙන්න ඕන වැදගත් කාරණයක්. දැනට ලංකාවේ ගොඩක් කලකට මේ පැත්ත හරියටම හෑන්ඩල් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා හැම ක්‍රීඩාවකටම විශේෂයෙන් මම පෞද්ගලිකව මේ ගැන ලොකු අධ්‍යයනයක් දීලා තියෙනවා. ඉගෙනගෙන තියෙනවා. ප්‍රැක්ටිකලි ඒක ඇප්ලයි කරනවා දැන්. එතකොට තේරුම් ගන්න පුළුවන් අපිට ඒක අවශ්‍යතාවය. ඉතින් ඒ නිසා ඒක ඕනම කෝච් කෙනෙකුට ඕනම මේ සංගමයකට ඕනම කෙනෙකුට මේක මම කියලා දෙන්න ලෑස්ති. එතකොට ඒකෙන් අපිට මේ ගොඩක් කලකට මේ ඉන්ජරිස් වලදී වෙන හෙඩෙක් එක. හොඳට ප්ලේ කෙනෙක් නැෂනල් තියෙන වෙලාවෙ ඉන්ජර්ඩ් වෙච්චාම ඒක හෙඩෙක් එකක් කියන්නේ කෝච්ට කෝච්
ලට සමහරවිට සුයිසයිඩ් කරගන්න හිතුවා. මේ තත්ත්වෙට කෝච්ලා පාත් වෙන. ඇයි? අවුරුදු ගාන ට්‍රේනින් කරලා නැෂනල් දිනන්න ඇවිල්ලා මේ පොඩි වැරද්දක් නිසා හැන්ෂන් එකක් හරි. ඒ ක්‍රෑම්ප් එකක් හරි ගිහිල්ලා ප්ලේ කරගන්න බැරුව ගියාම අර අවුරුදු ගානක සම්පූර්ණ කාලය ශ්‍රමය මුදල් හරි ඔක්කොම ඉවරයි. ඒ නිසා අපි ඒ සුළුපටු සලකන්න හොඳ නැහැ. ඒක හොඳට ගැන වැඩි අවධානයක් දෙන්න. අනිත් තව එකක් තමයි ඇරබික් ඩාන්ස්. Aquatic sports. ඒවා අපිට සපෝටින් දෙවන්න පුළුවන්. ඒ කියන්නේ aquatic sports කියලා කියන්නේ වෝටර් ඇතුලේ අපිට drills කරන්න පුළුවන්, games කරන්න පුළුවන්. හරි. ඒකට ඔගොල්ලෝ සමාල්ලාට හිතන්නේ නැති වෙයි. Table tennis ගහන්න බැයිද වෝටර්? හරි. පුළුවන්. ඒක මම දැකලා තියෙනවා. බෝඩ් එක ප්ලොට් වෙන බෝඩ් එකේ net එක තියෙනවා. වතුර ඇතුලේ ළමයි ඉන්නේ. වතුර සෙල්ලම් කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒකදී අපි මොනවද මොන වගේ qualities develop කරන්නේ අපිට මේ එළියේ develop කරගන්න බැරි qualities අපිට aquatic level එකේ පුළුවන් හරි ඒක මම apply කරලා තියෙනවා විශේෂයෙන් netball volleyball ඒ වගේ වැඩත් කරලා තියෙනවා හරි මේ game එකට apply කරන්න පුළුවන් ඒ කියන්නේ floating board එකක් ඕන වෙනවා එතකොට ඔයගොල්ලෝ දන්න floating board එකේදී board එක stable නැහැ හැබැයි net එක තියෙනවා board එක තියෙනවා ළමයි ඉන්නේ සමල්ලාට මේ වෝටර් මේ එක ළඟ ඉනේ මට්ටමට එතකොට ප්ලේ කරනවා එතකොට දන්නවා කොච්චර මූවමන්ට්ස් වලට යද්දී කොච්චර අපහසු වෙනවද කියලා අනික ඒක පොඩි අලුත් දෙයක් ඒ ළමයිට බොහොම ඉන්ට්‍රස් එක මොකද ඒගොල්ලෝ කැමති අර හැමලේම out of the water training කළා room එක training කළා අර වගේ දේ යද්දීම මේක අලුත් දෙයක් හැබැයි ඒකෙදි ලැබෙන ඇඩ්වාන්ටේජ් එක ඒක ලැබෙන වාසිය අපිට ඒක හිතා ගන්න බෑ මොන විදිය ඇඩ්වාන්ටේජ් එකක්ද කියලා. විශේෂයෙන් සමහර ඇත්ලීට්ලා ඉන්ජර්ඩ් ඉත්තාම මේ මෙතඩ් එක ඉතාම හොඳයි. මොකද හේතුව ඒගොල්ලන් මූව් වෙන්න බෑ. එළියේ කකුල් දෙදෙන හැම්ස්ට්‍රින් දෙන්න ඇන්කල් එක දෙන්න. හැබැයි වතුරදී මේ අන්ඩර් වෝටර් මේක ඒගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. මොකද ඒක තෙරපි එකක් විදියට. ඒ නිසා මේවත් අපි ඇප්ලයි කරගන්න ඕනේ ඉස්සරහදී. හැබැයි ඒකේ අනිත් පැත්තේ තියෙනවා ට්‍රේනින් මෙතඩ්. කොහොමද අපි ට්‍රේනින් මෙතඩ්? දැන් මේ තියෙන එක්සර්සයිස් අපි දැනගත්තට ඒක එහෙම ඇප්ලයි කරන්න බෑ. ඒකට මෙතඩ් එකක් තියෙනවා. ඒක ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි කන්ටිනියු රන්. විනාඩි 30ක් 45ක් වගේ ඇක්ටිව් ඇන් පැසිව් ඉන්ටර්වල් රන්. ඒවා තව මෙතඩ් එකක්. ඒ කියන්නේ ස්පීඩ් එක ඉන්ටෙන්සිටි එක වෙනස් කරලා ඇක්ටිව් වෙලා කොහමද ඉන්ටර්වල් රන් කරන්නේ පැසිව් කියලා. ඒවා අපි ඉදිරියට ඉගෙන ගන්න ඕන ට්‍රේනින් මෙතඩ්. හරි. ෂටල් රන්. ඔයගොල්ලෝ ගොඩක් කලකට මේක භාවිතා කරන දේක්. මීටර් 10, 15, 20 වෙන්න පුළුවන්. සුම්බා කම්බැට් ඩාන්ස්. මේක දැන් මෑතදී මේ එකතු අප දෙයක් ළමයිව වෝමින් අප් කරන්න ළමයි ට්‍රේනින් කරන්න යූස් කර පුළුවන් දැන් බීච් රන් බේසික් කන්ඩිෂන් කරලාට පේස් වන් එකේ ජෙනරල් ප්‍රෙපරේෂන් එකේ ළමයිට මේ වගේ දේවල් දෙන්න පුළුවන් ජෙනරල් කන්ඩිෂන් වල මිනියෝ මයින ගේම්ස් හරි දැන් මෙතනදී මම දෙන ට්‍රේනින් මෙතඩ් කොමන් ට්‍රේනින් මෙතඩ්ස් අපි මේවෙන් බලන්න ඕන මොනවද ටේබල් ටෙනිස් වලට ගන්න පුළුවන්ද මිනියෝ මයින ගේම්ස් හරි ඇජිලිටි රන් ෂෝට් ඩිසන් හරි එතකොට ට්‍රේනින් මෙතඩ් තියෙනවා එක්සර්සයිස් තියෙනවා. එතකොට අපි බලන්න ඕන මේ එක්සර්සයිස් මේ ට්‍රේනින් මෙතඩ් එක කොහොමද සිස්ටමැටිකලි අප්ලයි කරන්නේ කියන කාරණේ. එතකොට ඊළඟට වැදගත් වෙන්නේ තමයි දැන් අපි මෙහෙම ට්‍රේනින් කරපුවාම එන්ඩියුරන්ස් අපි ටෙස්ට් කරගන්නවා. එහෙම ටෙස්ට් කරේ නැත්නම් අපි දන්නේ නැහැ ක්‍රීඩකයාගේ මේක කොච්චර දුරට දියුණු වුණාද කොච්චර දුරට මේක බිල්ඩ් අප් වෙලා තියෙනවාද කියන එක. ඒ නිසා අපිට එන්ඩියුරන්ස් කැපැසිටි සෙට් කරන ඔගොල්ලෝ අහලා තියි බීප් ටෙස්ට් එක 20 මීටර්ස් කූපර් ටෙස්ට් 2 මයිල් රන් ටෙස්ට්. එතකොට මේක ටෙස්ට් එකක් විදිහට දැනගන්න ඕන. නමුත් මේක අපි බලන්න ඕනේ ටේබල් ටෙනිස් ක්‍රීඩකයාට අවශ්‍යද නැද්ද කියන්නේ. හරි. ඒ නිසා මම අර ටෙස්ට් එක ඔක්කොම ඔයගලන්ට දුන්නේ ඔයගලන්ගේ නොලෙජ් එකට. නමුත් බොහෝ වෙලාවට මේක සමානලට ඔක්කොම ඕන වෙන්නේ නැහැ. මේ ටික විතරක්ම අපි ගන්නෙ නැහැ. නමුත් මේ එන්ඩියුරන්ස් පවර් ටෙස්ට් වල සමහර දේවල් අපි ගන්නවා. 600 මීටර් රන්, 9 මිනිත් සෝල් ටෙස්ට්. 3 minutes step test 1000 2000 16 2.k එතකොට තමන් බලන්න ඕනේ තමන් ක්‍රීඩකයාගේ අවශ්‍යතාවය මත මේ ටෙස්ට් වලින් එකක් තෝරගන්න වෙනවා හරි නැත්නම් අපි ඔක්කොම ක්‍රීඩකයන් ස්ටෑන්ඩඩ් ටෙස්ට් එකක් තෝරගන්න ඕනේ ඉතින් මම මෙතනදී ගොඩක් වෙලාවට කියන්නේ මේ 9 minute threshold test එක ගොඩක් වෙලාවට apply කරගන්න ඕනේ ටෙස්ට් එකක් ටේබල් ටෙනිස් ප්ලේස් ලට අනික මේ 3 minute step test එක. ඒක ඉතාම වැදගත්. මේ ටෙස්ට් දෙකම ඉතාම අමාරු ටෙස්ට් දෙකක්. ෆිසිකලි ලොකු ෆිසිකල් ඩිමාන්ඩ් එක වැඩි. අනිත් ඒවාට වඩා. හරි. ඊට පස්සේ තියෙන්නේ මේකත් බොයලාට මේ 1.6 meter එකක්, මේ 2.4k එකක්,
සමහරලාට apply කරන්න පුළුවන් මේ table tennis player ලාට අනිතම anaerobic capacity test එක. ඒ කියන්නේ පොඩ්ඩක් අර anaerobic පැත්තේ capacity එක හොයන්න 300 150 වගේ දේවල් අපි test කරලා බලන්න පුළුවන් ඔයගොල්ලෝ කරපු endurance training වල quality එක කොහොමද කොහෙද තියෙන්නේ කියලා. Anaerobic power test මින් ගේට් ටෙස්ට් එක කියලා කියන්නේ ගොඩක් කලකට anaerobic capacity එකේ සම්පූර්ණ මේ output එක කොච්චරද කියලා බලන්න. මේක තියෙන්නේ තප්පර 30ක් විතර කරන්න තියෙන්නේ සයිකල් එකේ වේගෙන් පදින්න තියෙන්නේ. එතකොට ශරීරේ බරහන ලෝඩ් එකක් දෙනවා. කපාට ඒ ලෝඩ් එක drop වෙනවා. drop පිටාම කපාල් පණංග තප්පර 30ක් සයිකලේ සාමාන්‍ය 70 km per above යන්නවනේ. එතකොට බැලියගේ anaerobic capacity එක කොච්චරක් තියෙනවද කියලා anaerobic lactic හරි 30 meters run 60 meters run shuttle run මේ 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 අන්තිම මේ columns තුනේ දේවල් අපිට ඉතාම වැදගත් table tennis ඇට ඔක්කොම නෙමේ තෝරගන්න ඕනේ අපිට තමන්ගේ ක්‍රීඩක යන්න මේකෙන් මොකද්ද වැදගත් වෙන්නේ කියලා නැත්තම් මොනවද standard test කියලා හරි ඊට පස්සේ තියෙනවා tips කීපයක් තියෙනවා විශේෂයෙන් ටේබල් ටෙනිස් වල මේ ටේබල් ටෙනිස් වලදී මේ එන්ඩියුරන්ස් ට්‍රේනින් අපි මේජර් පාර්ට් එකක් විදියට ගණන් ගන්න. එනිසා එන්ඩියුරන්ස් ට්‍රේනින් කරන්නේ සතියකට එක පාරක් හෝ දෙපාරක්. ඊට වැඩිය එන්ඩියුරන්ස් ට්‍රේනින් මොකද හේතුව? ඔයගොල්ලෝ හැම වෙලේම ගේම් ප්‍රැක්ටිස් ගියාම සෑහෙන ප්‍රමාණයක එන්ඩියුරන්ස් ට්‍රේනින් ඔටෝමැටිකලි වෙනවා. ඒ සමාලාට කෝච් කියනවා විනාඩි 20ක් ෂොට්ස් ගන්න යටම. ඒකෝර විනාඩි 20 නාන් ස්ටොප් ඇක්ටිව්. ඒ කියන්නේ එන්ඩියුරන්ස් ට්‍රේනින් ऑटोमेटिकली එතන වෙනවා. ඒ නිසා අමතරව ට්‍රේනින් සෙෂන් එකක් කරනවා නම් අපි කරන්නේ සෙෂන් එකක් හෝ දෙකක්. විශේෂයෙන් කුඩා අයට ට්‍රේනින් සෙෂන් දෙකක් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අර බේසිකලි ඒගොල්ලෝ ප්‍රෙපෙයා වෙන කාලේ. හැබැයි හයි පර්ෆෝමන්ස් වලට එනකොට ඒගොල්ලන්ට මේ ට්‍රේනින් සෙෂන් එකකට තමයි ඩ්‍රොප් වෙන්නේ. මේ දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අනිත් කාරණේ තමයි විනාඩි 20 25 30 ඒ කාලෙදී running or cycling or skipping or swimming make a recommended exercise near the threshold level hari igen vinadi 20ක් 25ක් 30ක් මේ අතර range එකේ දුවන්නවන්න පුළුවන් cycling වෙන්න පුළුවන් skipping වෙන්න පුළුවන් swimming වෙන්න පුළුවන් near the threshold level මේ threshold level එක කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ anaerobic standard එකත් aerobic standard එකත් අතර මැදි අවස්ථාව. එතකොට මේක ගොඩාක් ස්පීඩුත් නැහැ, ගොඩාක් ස්ලෝත් නැහැ මැද. ඒ නිසා මෙතන මෙතන දෙන්න යන මම කියන්න යන්නේ ඔයගලන්ට ටේබල් ටෙනිස් ප්ලේයර් ලගේ එන්ඩියුරන්ස් ට්‍රේනින් ස්ලෝ බෑ කරලා. ස්ලෝ කරලා තේරුමක් නැහැ. මොකද? එයාට ඒක වැදගත්කමක් නැහැ. හරි? ස්ලෝ කරලා තේරුමක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ස්පීඩ් කරනවා. ඒකෝට ඒ නිසා තමයි අපි කියන්නේ ත්‍රෙෂෝල් ලෙවල් එකේ කරන්න ඕනේ කියලා. ත්‍රෙෂෝල් ලෙවල් එක කියලා කියන්නේ සමහරලාට සාමාන්‍යයෙන් හાર્ට් බීට් එක 130 40 50 වගේ ලෙවල් එකේ. හරි. ඒ කියන්නේ විනාඩියට ඔයගල්ලන්ගේ පල්ස් රේට් එක 130 140 150 ඒ වගේ රේන්ජ් එකේ ට්‍රේනින් කරන්න ඕනේ කියන එක තමයි ඉතින් අදහස. ඒක තමයි ඒක ට්‍රේනින් මෙතන. අනිත් එක තමයි 2 to 5 km temporan. Temporan කියලා කියන්නේ දැන් කිලෝමීටර් 2ක් කියලා කියන්නේ පොඩි අයට. කිලෝමීටර් 5ක් කියන්නේ නැෂනල් ලෙවල් එකේ ඇතුළේ. ඒකලෝ නන් ස්ටොප් රන් කරනවා temporan කියලා කියන්නේ මීටර් 100ක් ස්පීඩ් වුණා 100ක් ස්ලෝ දෙනවා 100ක් ස්පීඩ් වුණා ස්ලෝ දෙනවා නැත්නම් මීටර් 200ක් ස්පීඩ් වුණා ස්ලෝ දෙනවා. ඒ කියන්නේ එක පාට රිදම් එක වැඩි කරනවා රිදම් එක අඩු කරනවා රිදම් එක වැඩි කරනවා රිදම්. එතකොට ඒක ට කියනවා ටෙම්පෝ. ඒ කියන්නේ ටෙම්පෝ කියලා කියන්නේ අර මේක වෙනස් වෙනවා කියන එක. හරි. ඒ වගේ දේවල් තමයි පුළුවන් කරන්න. එතකොට කිලෝමීටර් 5ක් දුවන නැෂනල් ලෙවල් එකේ ළමයෙක් ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතකොට ඒවා ඔක්කොම මේ ත්‍රෙෂෝල් ලෙවල් එකට එනවා. හරි. අනිත් එක තමයි মালටි බෝල් සිස්ටම් ફોર ද 2020. মালටි බෝල් සිස්ටම් කියලා කියන්නේ ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලන්ගේ ට්‍රේනින් වලදී කරන දේ. මොකද සමාලාර කෝච් කියන විනාඩි 10ක් දෙන්න සර්විස්. රෑම් ප්ලේ කරනවා, නාන් ස්ටොප් ප්ලේ කරනවා. ඒක එකක්. අනිත් එක තමයි ඔයගොල්ලෝ බෝල් මැෂින් එකක් තියෙනවා නම් මැෂින් එකක් විනාඩි 10ක්, 15ක්, 20ක් විතර විනාඩි 20ක් කියන්නේ ඇඩ්වාන්ස් ඇත්ලිට් කියනකොට පොඩි අයට විනාඩි 10ක් ඒ වගේ පොඩි කාලය නන් ස්ටොප් ඔයගොල්ලෝ බෝල්ස් සර්වින් කරනවා. ඒකට චොස් ගන්න එක නන් ස්ටොප්. එතකොට හැම ඇන්ගල් එකකටම ගන්න ඕනේ. එක තැනකට නෙමෙයි ලෙෆ්ට් එකට රයිට් එකට ෂෝට් ඒවා ලොง ඒවා. එතකොට එයා මොකද කරන්නේ? මූවි සෙල්ලම් කරනවා. එතකොට එතනින් වෙන්නේ ඒගොල්ලෝ නිකම්ම එන්ඩියුරන්ස් ට්‍රේනින් වෙනවා. එතකොට ඒක එක මෙතඩ් එකක්. අනික ෂැඩෝ ට්‍රේනින්. ඔයගොල්ලෝ දන්නවද වීඩියෝ තියෙනවා විශේෂයෙන් Google මේකේ Microsoft ලා බිල්ඩ් අප් කරපු TV එක ඉස්සරහා
හරි ටීවී එක ඉස්සරහා ඉඳගෙන රැකට් එක තියාගෙන ෂැඩෝ ප්ලේ කෙනෙක් ඉන්නවා ටීවී එකේ එයත් එක්ක ප්ලේ කරන්න. එතකොට ඔයාලට ඕන ස්පීඩ් එකේ ප්ලේ එකේ හදා ගන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ස්පීඩ්ද ඉන්ටර්මීඩියට්ද හයි ඉන්ටෙන්සිටිද මැදක. එතකොට ඒ අනුව ඔයගොල්ලෝ මූව් වෙන එකයි තියෙන්නේ. එතකොට ෂැඩෝ ට්‍රේනින් කියන්නේ. එතකොට ඒකත් ට්‍රේනින් මෙතඩ් එකක් විදිහට යොදා ගන්න පුළුවන්. මේ Google මේකලංගේ තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් DVD තියෙනවා. එතකොට DVD අර ඔයගොල්ලෝ අපි දැන් ටීවී වල තියෙන channel මේ මේ ඩයලොග් සිස්ටම් එකම ගත්තාම පොඩි රොටර් එකක් එන්නේ. ඒ වගේ ගැජට් එකක් තියෙනවා ගන්න. එතකොට ඒක දාලා ලොකු ටීවී එකේ ගත්තාම ඔයගොල්ලෝ ඉස්සරහ ඔයගලන්ට ඕන නම් අපි කියමුකෝ world number 2 නැත්නම් ඒෂියා ඉන්දියා නම්බර් 1 එක ප්ලේ කරන්න ඕන. එයා ඉන්නවා ඉස්සරහ ෂැඩෝ. එතකොට වා කරන්න යත් එක ප්ලේ කරන. එතකොට එයාගේ ස්පීඩ් එකට වා මූව් වෙන එකයි තියෙන්නේ. ඉතින් ඒක මේ යත් එක සෙල්ලම් කරන්නේ කියන්නේ ඔගොල්ලෝ එන්ඩියුරන්ස් ට්‍රේනින් එකක් කරන්නේ. එතන මෙතන බෝලයක් නැහැ. නමුත් රැකට් එක වගේ ලැති තියෙන. ඒ වාට තේරෙනවා බෝලේ එනවා නැවෙනවා කියලා. ඉතින් ඒක මේ ගොඩක් කලකට හයි ටෙක් වලදී ෆැසිලිටිස් තියෙනවා නම් අපිට කරන්න පුළුවන් දෙයක්. තනියෙන් ගෙදර මේ කොරෝනා කාලෙදි මේ වගේ දේවල් ගොඩක් වෙලාවට කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒ ටික තමයි අද මම ඔයගොල්ලන්ට කියන්න හිතේ. මොකද මේක ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එකක් සහ එන්ඩියුරන්ස් ට්‍රේනින් වලට ටච් කර එක විතරයි. ඉතින් මම හිතනවා මම කතා කරපු දේවල් වලින් ඔයගලන්ට මේ දැනුම නෙමෙයි යම් කිසි අදහසක් ඇති වෙන්නේ නැති අපි කොතනද ඉන්නේ අපි කොත්තෙක් දුරට මේ ෆිසිකල් ප්‍රෙපරේෂන් එක පැත්තේ අපේ නොලෙජ් එක එක්ස්පෑන්ඩ් කරගන්න ඕනද කියන කාරණේ. හරි ඒක ගිහිල්ලා කෙලින්ම ෆිසිකල් කම්පනන්ට්ස් වලට ආපුවම කොච්චර ආයිටම් කීපයක් අපිට ස්ටඩි කරන්න වෙනවද? ඒ කියන්නේ ක්ලාසිෆිකේෂන් එකේදී ඔයගොල්ලෝ දන්නේ නැති ගොඩාක් ක්වොලිටිස් තියෙනවා. මේන් ක්වොලිටිස් තියෙනවා, සබ් ක්වොලිටිස් තියෙනවා. ඒවා අපි වෙනම ස්ටඩි කරන්න ඕනේ. එතකොට ඒවා වෙනම ස්ටඩි කරොත් විතරයි අපට යම්කිසි නොලෙජ් එකක් එන්නේ. එතකොට ඊට පස්සේ කරන්නේ ඒක කොහොමද ඇප්ලයි කරන්නේ කියන කාරණේ. ඒක එක තමයි අද මම ඔයගලන්ට උත්සාහ කරේ කියන්න. දැන් මම හිතනවා ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ලොකු වෙලාවක් නැහැ. මොකද අපි පටන් ගත්තේ පරක් වෙලා මේක පැය දෙකකට ෂෙඩියුල් කරපු එකක්. අපිට ඩිස්ටර්බ් වුණ නිසා මම හිතන්නේ දැන් අපි ඔන් ටයිම් ඉන්නේ. නමුත් මම හිතනවා මේ අපේ ඇඩ්මින් ඔයගලන්ට ඇලව් කරනවා නම් පොඩි ටයිම් එකක් ඔයගලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. මම හිතන්නේ ඒක එහෙම නැතුවද මේක අපි කම්ප්ලීට් වෙන්නේ නැහැ. කවුරු ඉන්නවා නම් ඇත්තටම ඔයගලන්ට මේ සෙෂන් එක ගැන හරි පැහැදිලි කිරීමක් කරගන්න අපි විනාඩි 5ක් 15ක් ලුවන් සර් මම කුමාර ඔකියන් දැන් අපි නැෂනල් ටීම් එකක් ගත්තොත් උදාහරණයක් ටේබල් ටෙනිස් ඒ වයස පරතරය අන්ඩර් 15 ගහන ළමයිනුත් ඉන්නවා අවුරුදු 30ට 25ට වඩා ළමයිනුත් ඉන්නවා එතකොට ෆිසිකල් ටෙස්ට් එකක් කරද්දී අපි ඒක කන්සිඩර් කරන්න ඕනේ නේද ඒ අතර වයස පරතරය නේද ළමයින්ගේ එතකොට මෙහෙම ඔව් ඉන්ඩියුරන්ස් එක වෙනස් වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ කැපැසිටි එක වෙනස් අපි කරන එතකොට අපි බලන්න ඕනේ දැන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදී අපි කියමු ඒෂියා හරිද දැන් ඒෂියා ලෙවල් එකේ ටෝර්නමන්ට් එක අපි මේ ප්‍රශ්නේ මම උත්තර දෙන්න ඉස්සෙල්ලා මම වහගෙන පොඩි ප්‍රශ්නයක් අපි කියමු ඒෂියා ඒෂියා රැන්කින් වලට සෙල්ලම් කරනවා කියලා එතකොට මේ අවුරුදු 30 සෙල්ලම් කරනවාද අවුරුදු 10 15 11 සෙල්ලම් කරනවා ඔයගලගේ එක්ස්පීරියන්ස් එක ගන්න මම වර්ල්ඩ් අපේ වර්ල්ඩ් අපි කියන්නේ වර්ල්ඩ් වලට ඉන්න ඒ වයස් මට්ටමේ දැන් ගත්තොත් ජපානයේ ඉන්න හරි මොටෝ කියලා අවුරුදු 14 ළමයි එන්ඩේෂන් ලෙවල් එකට ආවා. ඒ වගේ ඉන්නවා. ඔව්. දැන් ඔයගොල්ලන්ට එහෙම තියෙනවා. දැන් හැබැයි සාමාන්‍ය අපි ට්‍රේනින් තියරි ගත්තාම ඒක ඊතරම්ම ලොකු මෙවටක් නැහැ ක්‍රීඩා කීපයකට හැරෙන්නේ. මොකද ඒකක් තමයි ස්විමින්. ලෝව අඩු ඒජ් එකේදී ඒගොල්ලෝ හයි පර්ෆෝමන්ස් වලට ගේනවා. දෙවෙනි එක තමයි ජිම්නාස්ටික්. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ අඩු වයස්වල ළමයි ඔලිම්පික් මෙඩල්ස් ගන්න තියෙනවා. එතකොට අපිට ඒ වගේ පසුබිමක් තියෙද්දි ටේබල් ටෙනිස් වලත් මේ සිටුේෂන් එක තියෙනවා. දැන් අවුරුදු 14 ළමයි උතර සෙල්ලම් කරනවා නම් නැෂනල් එක නා බීට් කරන්න පුළුවන් නම් අපිට ඒ ගැන ආයේ තර්ක කර කර ඉන්න ඕනේ. අපි බලන්නේ එයා එතනින් ඉස්සරහට ගෙනියන්නේ.
නමුත් මතක තියාගන්න ඕන අවුරුදු 30 එක්කෙනෙකුගේ මේ 14 එක්කෙනෙකුගේ ටෙස්ට් එකේ ගන්න රිසල්ට්ස් එක දෙකක්. හරි මේ දෙන්නගේ කැපැසිටි එක දෙකක්. හරි කැපැසිටි දෙකක්. එතකොට අපි එකම ටෙස්ට් එකට තියලා මේ බැලුවොත් එහෙම එතන ලොකු මේ එකක් නිසා ජූනියර් රෑන්කින් ටෙස්ට් එකක් තියන්න වෙනවා ජූනියර් කෙනාට සීනියර් රෑන්කින් ටෙස්ට් එකක් තියනවනේ සීනියර් රෑන්ක් සීනියර් කෙනාට ඒකට හේතුව තමයි දෙන්නම පර්ෆෝමන්ස් වයිස් එකම සෙල්ලම් කරාට වෙන්න පුළුවන් නමුත් කැපැසිටි වයිස් දෙන්නගෙම තියෙන්නේ ඩිෆරන්ට් කැපැසිටි එක නිසා දැන් අපි ගත්තාම ජූනියර් රෑන්කින් ජූනියර් ටෙස්ට් වල තියෙන රෑන්කින් එකයි සීනියර් එකම ටෙස්ට් එකේ ජූනියර් රෑන්කින් තියෙනවා සීනියර් ටැන්කින් තියෙනවා හරිද එතකොට ජූනියර් එකේනා අපි කියමුකෝ මේ ෂටල් රන් එක දීවේ තප්පර මේ 8න් කියලා හරිද එතකොට සීනියර් එකේනා 7න් දීවයි කියමුකෝ හැබැයි ලකුණු එනකොට ලකුණු රෑන්ක් වල ලකුණු එනකොට 7ට දීවත් 8ට දීවත් එකම ලකුණු හැම නැයි ජූනියර් එකේනා හරිද 8ට දීවට එයා ජූනියර් රෑන්ක් වලින් টপ ඉන්නේ හැබැයි සීනියර් රෑන්ක් එකේනා 7ට තප්පර 7ට දීවත් එයා සමානට টপ නෙමෙයි ඉන්නේ 190 80 වෙන්නත් පුළුවන් හරි එතනදී අපි මොකද කරන්නේ එතනදී එවලුේෂන් එකක් කරනවා මේ දෙන්නගේ ටෙස්ට් දෙකේ තියෙන මේ වෙනස පදනම් කරගෙන අපි කොහොමද එයා නැෂනල් ටීම් එකේ ප්ලේ කරනවනේ ඒක ආයේ මේ 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 ප්‍රශ්නයක් කරගන්න ඕනේ හැබැයි ටෙස්ට් එක කරද්දී අපි කරන්න ඕනේ ජූනියර් සීනියර් රෑන්කින් වෙනවා නමුත් ඒකෙන් අසාධාරණයක් වෙන්නේ නැහැ ළමයට මොකද හේතුව එයා මේ මේ අරයට වැඩි අර තරම් ෆිසිකලි පර්ෆෝම් නොකර ඒ රෑන්කින් නිසා එයාට 100% එයා උඩින් ඉන්න මොකද එයා තාම ජූනියර් ජූනියර් එකේ টপ ඉන්න පුළුවන් ඉතින් ඒක රෑන්කින් වලදී මේ ෆිසිකල් ෆිට්නස් වල නෝම්ස් තියෙනවා ඒ නෝම්ස් ජූනියර් සීනියර් දෙකම වෙන් කරලා අදලා ඒකෙන් බල්ලා ගන්න ඕනේ කොහමද මේගොල්ලන්ගේ පර්ෆෝමන්ස් ලෙවල් එක මේක කියලා මොකද අපි දැන් හાર્ට් එකේ හරි ලන්ස් වල කැපැසිටි එක මේ දෙන්නගේ දෙකක්නේ ඒක වෙනම තමයි ස්ටඩි කරන්න ඕනේ අරක දෙකම එක ලෙවල් එකට දාලා ස්ටඩි කරන්න ඕනේ නැහැ පර්ෆෝමන්ස් වලදී ඒ දෙන්න එක පර්ෆෝමන්ස් තියෙන්න පුළුවන් ඒක වෙනම කාරණයක් නමුත් සිලෙක්ෂන් වලදී එතකොට අපිට ස්ටඩි කරද්දී ළමයාගේ පර්ෆෝමන්ස් ඇනලිසිස් කරද්දී යාගේ තියෙන වයසට අදාළ යෝග්‍යතාවයට පිළිබඳව ටෙස්ට් එකක් කරලා ඒක පිළිබඳව ඇනලිසිස් එකක් කරලා ගන්න එක තමයි හොඳ නැත්නම් හැම වෙලේම අපි කම්පෙයා කරන්න මොකද්ද නැෂනල් ලෙවල් එක අරයක තියෙන කන්ඩිෂන් නෑ මේ ළමයාට නෑ මේ ළමයාට කියලා අපි මොකද කරන්නේ ගොඩක් පුෂ් කරන්න හදනවා අර ලෝව ඒජ් එකේදී අපිට පුෂ් කරන්න බැරි දේවල් තියෙනවා දැන් හાર્ට් එකේ කැපැසිටි එක එතකොට ලන්ස් වල කැපැසිටි එක නෝ සිස්ටම් එකට දෙන ටෙන්ෂන් එක අවුරුදු 30 කෙනෙකුගේ 15 කෙනෙකුගේ දෙකක් එතකොට ඒක හොඳට මතක තියාගන්න ඕනේ ෆිසියොලොජි මෙන්ටලි මේ 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 මෙන්ටලි මෙන්ටල් ටෙස්ට් උත් අර විදියටම වෙරියේෂන් එකක් තියෙන්න ඕනේ හැබැයි අපිට ඩවුට් එකක් නෑ දෙන්න එකම රෑන්ක් එකේ ප්ලේ කරන එක නමුත් ටෙස්ට් කරද්දී නම් අර විදියටම වෙන වෙනම ටෙස්ට් කරන්න වෙනවා හැබැයි අසාධාරණයක් වෙන්නේ නෑ දෙන්නට Thank you sir. Alright. ප්‍රශ්න අහන්න පුළුවන් ඉතින් මේ 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 වපසරි ප්‍රශ්න වලට මට උත්තර දෙන්න පුළුවන් ස්කිල් ගැන නම් මම දන්නේ නැහැ නමුත් ට්‍රේනින්ග් පැත්තේ තියෙන ඕනම දෙයකට ඉතින් මට දැන් උනත් දෙන්න පුළුවන් මට මේ වෙලාවේ මතකයක් දන්නවනම් නැත්නම් මට ඊළඟ සෙෂන් එකේදී උනත් මට හරි උත්තරේ ගෙනලා දෙන්න පුළුවන් හෙලෝ සර් මම චතුර් කතා කරන්නේ එන්ඩියුරන්ස් වලට සර් අර දැන් ස්කීර කසා කියලා කරන්න එන්ඩියුරන්ස් වලට කිව්වා ඒක සර් අපි දැන් ප්‍රිපරේෂන් පීරියඩ් එකේදී එන්ඩියුරන්ස් වලට කරන ඒත් එකම දවස නැත්නම් අපි දවස් එකක් හෝ අපිට ඒ ප්‍රෙෂන් එකේදී වැඩි කරලා කම්පිටිෂන් පීරියඩ් එකේදී බලන්න හැබැයි එන්ඩියුරන්ස් කියන්නේ බේසික් ක්වලිටි එකක් බේසික් කන්ඩිෂන් එකක් ඒක අපි ජෙනරල් එකේ වැඩියෙන් කරලා ස්ටෑන්ඩඩ් එක උඩට ගෙනල්ලා ඒක මේන්ටේන් කරගන්න එක සෙෂන් එකක් ඇති
මොකද හේතුව ට්‍රේනින් කරන හැම session එකකදී warming up එකේදී warming down එකේදී play කරද්දී endurance maintain වෙනවා. ඒ නිසා additional endurance workout එකක් තවද අවශ්‍ය වෙන්නේ නැහැ. එකක් තිබ්බාම හොඳටම ඇති. මොකද ඒකෙන් කරන්නේ අර පොඩ්ඩක් relax කරන එකයි අර mentally පොඩි refreshment එකක් දෙන එක තමයි කරන්නේ. මේ එකක් තිබ්බාම ඇති competition එක කාලේ වෙනකොට හැබැයි general එකේදී දෙකක් තියෙනක හොඳයි. මොකද යාගේ basic qualities තියෙනවා. මොකද समहार आयट अभी वीकनस्यागण जनरल काले मुखदर की समहार आयट तीन उदाहरण एनीमिया एनीमिया के लिए हिमोग्लोबिन अरे इतकोट अभी मैं ट्रेनिंग अमाइ गिंदी बलो मे हमें हिमोग्लोबिन कोई विशेष गर्ल्स लगे ड्रोपेनो बॉयस लगे ड्रोपेला तीन मेरे लोग प्रश्न हिमोग्लोबिन अनी कारण तम ग्लूकोस प्रश्न तिबुनेट मगद क्रीडको हेल्ती अद क्रीडको फिट टैलेंट अनहेल्ती मंकना सा मे ग्लूकोस प्रश्न तीन गुडकल ग्लूकोस टॉलरेंस खरीद बला बेरी ग्लूकोस ड्रॉपेना डेंजरस इंडियन ट्रेनिंग वाले प्रश्न एक्ना इनसाइम हागण अभी पड़ी एंड्यूरस पड़ी टकीम करना जनरल प्रिपरेशन के टेस्ट कर कंडीशन एंड्यूरस अडप्टी अरे अडप्टेशन एंड्यूरस अडप्टेशन बलपान अरवे देवल हिमोग्लोबिन लेवल शुगर लेवल विशेष बलपान एंड्यूरस कोहमद पड़ी के हेल्थ लेवल नीम ने हिमोग्लोबिन कोहमद वेडिकर मुना सप्लीमेंट मुना आहार इव बल इवकम हो जनरल कंपटीशन करते करना कंपटीशन हरियट कर बरवा जनरल हरियट अंदना मेडिकल मेडिकल टेस्ट हरियट करोटे मुल वस्ता तम हेतु आम तरह वोलना सामान्य फुल ब्लड कौंट ब्लड कौंट तीन एक मैं वेरइटी तीन यामन तीन समहारदेव अड़ा हॉमोन सर इलाकर बलपान ट्रेनिंग एंड्यूर अरे समहार दी डीहैड्रेशन वेडिंग हरिटे तेरूंगा कंपटीशन का प्रश्न तेरूंगा कंपटीशन तेरू बेडा बेडाक मत इतकोट वेलाती है को एक्सक्यूज होना लम तेना अयो मट मेक निशातमा मेक उम ये अड़पाड़गा जनरल इन सा इंडियन ट्रेनिंग सेशन करने का कोई कल भाई कंपटीशन कती हरिदे मंग उत्तरे थैंक यू सर अरे जूनियर मट मेन हेतु समहार गुडकलाट इगोलो गन्ना अनऑफिशियली सप्लीमेंट इक प्रश्न कौर मे आटोर से प्ले कर अरे सप्लीमेंट तीन मुनोद की दंडे अरे अब सप्लीमेंट घन अड़े रुपये दाई विसी दाई पालस दाई दिन दे पाउडर विधियटेनो सिरप विधियटेनो इंजेक्शन विधियटेनो टैबलेट विधियटेनो एक विधियटेनो इव गत्ते संपूर्ण हार्मोन सिस्टम अरे ग्रोथ डेवलपमेंट इवकम आउटेनो आउट गेम लमे अनहेल्थी वेनो थिंक एक बलागन्नो मे ब्लड टेस्ट करन्ना मेनो एक अपि करन्ने मे अम्मकट मे क्रीडिकट ब्लड टेस्ट केल नमुत दैन मम विशेषयेन एथलेटिक कॉलेज एम मम दैन मे 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 दासल पेपर एकक लियनो इव अनिवार्यम करन्न ओने केल ओद गडास लमे प्रश्न तियनो मैं मेत गई मैं लमी कहूना लैक्टिक एसिड हमेल वेडी ड्रॉपेन अने तैयट वड़ा लुक बेलवे तीन इधम अरे स्टडी करना मे अद तीन गुडकलाट लमाई
ප්‍රශ්න තියෙනවා ගොඩක් ක්‍රීඩකයන් මේ පෙන්ට් වෙනවා හේතුවක් නැහැ හරි ඒ වගේම සදන් කාඩියක් ඩෙත් කියලා තියෙනවා නලුත් එකක් අද තාම හොයාගන්න ඒක කොහොමද වෙන්නේ කියලා ඉතින් ළමයි මේ වගේ එකක් වෙලා ළමෙක් සෙල්ලම් කරන්න ලැබුණොත් එහෙම ලොකු ප්‍රශ්නයි ඒ නිසා හරියටම මේ පරාමීටර්ස් කොහෙද තියෙන්නේ ඒවා හරි රෑන්ක් එකේ වැලියු එකේ තියෙනවද කියලා බලලා ඒවා හරියටම ඩේටාස් තියාගෙන තමයි ට්‍රේනින් කරන්න ඕනේ නැත්නම් කෝච් කෝච් විශේෂයෙන් කෝච් අමාරු වැටෙනවා අමාරු වැටෙන වෙලාවල් එනවා හරියට පේරන්ට් කෙනෙක් මොනවා හරි කෝට් එකකට හරි ගිහිල්ලා චැලෙන්ජ් කරත් එහෙම කෝච් නිසා තමයි මේක උනේ කියලා ඉවරයි මොකද ඉස්සරහදී මේ වගේ දේවල් එනවා මේ මම දැන් ලංකාවේ නීතිය පොඩි චේන්ජස් යන්න එනවා ඒත් එමුණුත් එහෙම කෝච් අමාරු වැටෙනවා චා ටෙස්ට් කරන එක ගොඩක් හොඳයි ඒක රෙගුලර් මෙන්න රටවල ඒක කරනවා පොඩි කාලේ ඉඳලම स्पोर्ट मेडिसिन यूनिट එකක් තියෙනවා ස්පෝර්ට් මිනිස්ට්‍රී හරි දැන් කෝච් දැන් ඒක ඒකයි දැන් දැන් මම මගේ ඩියුටියක් තමයි කෝච්ලා එඩියුකේට් කරන එක ඒවා ගැන ඩිමාන්ඩ් එකක් ඒක දැන් ඔයා ඔයා අපි කියමුකෝ ජූනියර් නැෂනල් හරි නැෂනල් ටීම් එක හරි කෝච් කරනවා නම් ඔයාලට අයිතියක් තියෙනවා ගිහිල්ලා කියන්න මට මෙන්න මේ ටෙස්ට් එක කරලා ඕනේ කරලා දෙන්න කියලා ඔව් ඒක කරන්න ඒගොල්ලෝ බැඳලා ඉන්නවා කරන්න දැන් මේ සැරේ මම ඇවිල්ලා මේ පුෂ් කරපු නිසා දැන් ඔන්න ඇත්ලටික් කලරම පටන් ගන්න තියෙනවා නැත්තම් අර බේසික් ටෙස්ට් එක කරලා ෂේප් වෙලා ඉන්න. ඒගොල්ලන්ගේ ප්‍රධාන වගකීම මේක. ස්පෝට් මෙඩිසින් ඒක විතරන්නේ කොහේ රිනුන්ට් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ මූලික වගකීම තමයි ළමයිගේ හෙල්ත් එකයි කන්ඩිෂන් හරිද? ඒවා ටික හරියටම ටෙස්ට් කරලා තියෙනවා. ඒ ටෙස්ට් කරේ නැත්තම් මම දන්නේ නැහනේ. දැන් උගලෝ අසනීපයක් වෙලා හොස්පිටල් එකට ගියාම તો තියෙන ටෙස්ට් ඔක්කොම කරනවා. මොකද හරි හරිට ඩෙන්ටිෆයි කරගන්න ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඇත්ලිට්ලගේ විශේෂයෙන් ඒවා ඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මොනවාද ස්ට්‍රොง මොනවාද වීක්නස් ඒවා සමහර ළමයිගේ ග්ලූකෝස් ඩ්‍රොප් වෙනවා. මොකද ඒවා ජෙනටිකලි එන දේවල් තියෙන. ඒවා බලා ගන්න ඕනේ. සමහරුගේ ග්ලූකෝස් ටොලරන්ස් එක වැඩි වෙන. ඒකත් බලා ගන්න ඕනේ. සමහරුගේ ග්ලූකෝස් නෝමල්. ප්‍රශ්නයක් නැහැ. නෝමල් ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩි වෙනවනම් අඩු වෙනවනම් පරම්පරාව වෙනවනම් කියන්නේ ඒගොල්ලන්ගේ ජෙනටිකලි එකේ පස්සේ වෙනවනම් එතකොට ඒකට උත්තරයක් තියෙන්න එපා. ඒකට ඒක දැනගෙන කෝච් ට්‍රේනින් කරන්න නැත්නම් හදිසියෙ ට්‍රේනින් කරන වෙලාවයි ග්ලූකෝස් ඩ්‍රොප් වුණොත් අයවරයි ආයි කියන්නේ. ඒ කියන්නේ ඔප්ෂන් දෙකක් නැහැ. එකම ඔප්ෂන් එක ළමයා මැරෙනවා. ග්ලූකෝස් ඩ්‍රොප් වුණොත් එහෙම. ආයි ඉතින් කිසිම මේක නැහැ. එතකොට ට්‍රේනින් එකක් වෙලාවෙදි මැරෙනොත් එහෙම ඒ වගේ යන්න ඕනේ කෝච්. කෝච් කලින් දැනගෙන හිටියොත් ළමයාට කියන්න පුළුවන්. හරිද? මේමය ඔයාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා පේරන්ට්ස් ඩට කියලා හැම වෙලෙම මෙයාට ග්ලූකෝස් මෙයාගේ ඩ්‍රින්ක් එකට ග්ලූකෝස් ටිකක් ඇඩ් කරලා තියන්න කැන්ඩි එකක් ටොපි එකක් අරම තියාගන්න ළමයා මොන හරි පේන් වෙලා හරි නමයට නිකන් ඩිසීස් වගේ ප්‍රොඩක්ට් තත්ත්වයක් ආව ගමන් අරක ගන්න කියන. එතකොට ග්ලූකෝස් ටක් ගාලා ඒ වෙලාවේ බූස් කරලා දෙනවා. ඉතින් ඒක ඒවා ඒක දන්නේ නැතු හිටියොත් එහෙම ප්‍රශ්නයක්. දැන් සමහර ලාට ග්ලූකෝස් වැඩි වෙනවා. නමුත් ළමයා ගිහිල්ලා ට්‍රේනින් කරන අතට ගිහිල්ලා කඩෙන් ගිහිල්ලා කොකා කෝලා හරි අර දැන් රෙඩ් බුල් කියලා තියෙන්නේ. ඔය ස්වීට් ඩ්‍රින්ක් හරියට තියෙනවා. ළමයි මොකද කරන්නේ? ඒවා බොනවා. බීපු ගමන් ග්ලූකෝස් නගින ඕනාට වඩා. ඉතින් ඒකත් පොපොන්ස් වලට බලපානවා. ඒක ලොකු රිස්ක් එකක් නේ. ඉතින් ඒ නිසා තමයි අර බලලා එතකොට පුහුණුකරු දන්නවා මෙයාගේ තත්ත්වය මොකද්ද කියලා. එතකොට එයාගේ දන්නවා. එයා වතුරද බොන්න ඕනේ? වතුරට මොනවද ඇඩ් කරන්න ඕනද? හරිද? එයා නිතරම ක්‍රෑම්ප් වෙනවනේ ඒකට සෝල්ට් එකක් දාන්න ඕනද? ඒවා ඒ ගැන ඇඩ්වයිස් කරන්න කෝච්ට පුළුවන් ඇත්ලීට්. හැබැයි මේවා ගැන අධ්‍යයනය කරලා ඒවා ටෙස්ට් කරලා තියෙනවා. මොකද කෝච් ටෙස්ට් කරන්න බෑනේ ගිහිල්ලා. බ්ලඩ් ටෙස්ට් කරන්න බෑනේ කෝච්ට. ඒක කරන්න ඕනේ. ඒකට රිලෙවන්ට් ඔතොරිටි එකනේ. ඒතකොට ඒගොල්ලන්ගේ රිපෝට් එක ඔයගොල්ලන්ට රීඩ් කරගන්න පුළුවන් ඉන්නවා. දැන් මට මම රොහාන් සිරිසේන. මට දැනගන්න පුළුවන් දුක මේ දැන් සාමාන්‍යයෙන් ෆිසිකල් ටෙස්ට් එකකුයි ටුර්නමන්ට් එකකුයි ට්‍රයල් එකකුයි ඔය වගේ තුනක් එක සතියක තියෙනකොට ඒක පර්ෆෝමන්ස් වලට බලපාන්නේ නැද්ද ප්ලේයර්ස් අය කියලා. එතන අවුරුදු 15 ඉඳන් 30 වෙනකන් ළමයි ඉන්නවා. ඒ කියන්නේ ටෙස්ට්
අපි කියමු ටෙස්ට් අපේ තියෙනවා ෆිට්නස් ටෙස්ට් කියලා වෙනම එකක් තියෙනවා හරි පර්ෆෝමන්ස් ටෙස්ට් වෙනම තියෙනවා නෝ දැන් ඕවල් ළඟ තියෙනවා ස්කිල් ටෙස්ට් දැන් ඒගොල්ලෝ ඇප්ලයි කරනවාද කියලා හරිද සාමාන්‍යයෙන් දැන් ටේබල් ටෙනිස් වලට අදාළ වෙන ටෙස්ට් ටික මම ඉස්සෙල්ලා කියන්නේ එකක් තමයි මෙඩිකල් ටෙස්ට් හරි අනික තමයි ෆිට්නස් ටෙස්ට් හරි අනිත් එක තමයි ඔයගොල්ලන්ගේ ස්කිල් ටෙස්ට් හරි ස්කිල් ටෙස්ට් ඔය තුන ප්‍රධාන උට අමතරව තියෙනවා ඒක සාමාන්‍යයෙන් අපි වැඩි මේ එකක් කරෙන්නේ මේ තුන අනිවාර්යෙන් කරගන්න ඕනේ ටෙස්ට් තුන හැබැයි ඊට අමතරව තියෙනවා මස්කියුලර් ස්කෙලෙටල් ස්ක්‍රීන් ටෙස්ට් කියලා හරි FMS කියලා ඒවත් බලන්නේ ඔය ඔතෝපෙඩිකලි ඊට පස්සේ බොඩි ස්ට්‍රක්චර් එකේ ඒ වගේම මේ පොස්ට් එකේ මොන හරි වැරද්දක් තියනවාද කියලා හොයාගන්න. හරිද? එතකොට ඒවා අඩු ගානේ අවුරුද්දකට සැරයක්වත් කරන්න ඕන. අනිත් ටෙස්ට් රෙගුලර් බේස් කරන්න ඕනේ. හැබැයි මේ ටෙස්ට් තුනම එකම සතිය දාගෙන කරන එකේ තේරුමක් නැහැ. මොකද ළමයා ටෙස්ට් එකේ පර්ෆෝමන්ස් බලන්නත් බෑ. මේ එකකවත් පර්ෆෝමන්ස් හරියට එන්නේත් නැහැ. අනික අනවශ්‍ය පීඩනයක් ළමයාට දෙන එකනේ කරන්නේ. मेडिकल टेस्ट दिखा मेडिकल टेस्ट मूल करवृद्धे अग कर कंपिटिशन खाली मेडिकल टेस्ट लोग स्ट्रेस ब्लड ब्लड प्रेसर बलना पास्ट्रेट बलना बलना मसल्स नर्वस एक्टिविटी हरी ऐक्टे बलना स्ट्रेस फिटनेस टेस्ट परफॉर्मेंस टेस्ट सती करोक प्रश्न हेम वे टेस्ट खाली टेस्ट प्रिपरेशन प्रिपरेशन दिखाता टेस्ट खाली दवा से रेस्ट करना पलवीन कारण दिवन कारण टेस्ट खाली गन या प्रिपेर करना या खाबो लोडिंग करने इतना समहार ड्रिंक्स तीन कॉफी वगे दीवा टी वगे दीवा बोन देने इतना वेन मुनोहर या गन्न बेत तर मैदान मगर इवे टेस्ट बलपय अरे इतना रेस्ट करना खाली प्रिपेनों එතකොට ඒ සතියෙම තව එකක් තිබුණොත් දෙපාරක් පෙපෑ වෙන්න ඕන දෙපාරක් රෙස් කරන්න ඕන. එතකොට මොකද වෙලා තියෙන්නේ? පර්ෆෝමන්ස් අනිවාර්යයෙන්ම ඩ්‍රොප් වෙනවා. එතකොට අපි ටෙස්ට් එකේ තියෙන බලාපොරොත්තු වෙන ටාගට් එකට ළමයා මැක්සිමම් කරන්නේ. එයි එයාට ඔළුවේ තියෙන තව දවස් දෙකකින් පස්සේ ආපහු මේම පර්ෆෝමන්ස් ටෙස්ට් එකක් තියෙන එක. ට්‍රයිල් එකක්. අපි කියමු ඔයගොල්ලෝ ට්‍රයිල් එකක් කියලා. එතකොට මෙයා කරන්නේ මේක ෂේප් වෙන්න කරනවා. මොකද අරකට පොඩක් හිතනවා මේ මම මේ වෙලාවට පොඩ්ඩක් එනර්ජි සේව් කරගත්තොත් මට අරක හොඳට කරන්න පුළුවන්. ඒ නිසා මේ ටෙස්ට් දෙකේ අතර ගැප් එකක් තියෙනවා නේ. පර්ෆෝමන්ස් ටෙස්ට් එක කු ස්කිල් ටෙස්ට් එක කු අඩු ගානේ 3 වීක්ස්ක් තියෙන්න ඕනේ ගැප් එකක්. මිනිමම් අඩු මාසෙන් 3 වීක්ස්. හරි සර්. Thank you sir. හරි ඔකේ. මම හිතනවා මේ කවුද සමිර ඔක්සෙට් මං හිතන්නේ අපි ක්ලෝස් කරන්න පුළුවන් නේ මොකද දැන් පැය දෙක වැඩි ගිහිල්ලා මට ප්‍රශ්න නැහැ මට ටයිම් එක තියෙනවා නමුත් වෙලා තියෙන දැන් අනිත් අය plan කරගෙන ඇවිල්ලා ඉන්නේ මේ 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 ටයිම් එකේ යාළුවලා ඉන්නේ නේ මේ නිසා මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අනිත් දවසට ලියාගෙන එන්න එතකොට session එක යන අතරතුර තියනද අපිට කොහොමත් මේ 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 සිටුේෂන් එකේ මේ නමකට ටෙක්නිකලි ගොඩක් ඩිස්ටර්බන්ස් වෙනවා හිටපුවාම ඩ්‍රොප් වෙනවා දැන් අද මම ඉන්න ඒරියා එකේ දෙපාරක් සම්පූර්ණ ඩයලොග් මේ 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 ඩේටා ඔක්කොම මේ කියන්නේ Wi-Fi ගෙදරට තියෙන Wi-Fi එකත් ගියා ෆෝන් එකේ තියෙන ඔක්කොම ඩ්‍රොප් වුණා ඊට පස්සේ මේ පුතා වැඩ එයා ඔන්ලයින් මේ වැඩ අද ඊට පස්සේ ආපහු මේ ඩයලොග් එකට කතා කළා बलाशन स्तुतिवंत थैंक्स पेशेंटली मेक आगने के
ඉතින් ඔගොල්ලෝ අතේ තමා තියෙන්නේ මේක වැදගත්ද නැද්ද කියන එක. ඒකට ෆීඩ්බැක් එකක් මම හිතන්නේ සමීරට ඔගොල්ලෝ ෆීඩ්බැක් එකක් දෙන්න. ක්වෙස්චන් තියෙනවා නම් මේකට සම්බන්ධ හරි ට්‍රේනින් වලට ඊළඟ දවසේ ඒක අරන් එන්න. එතකොට ඒවට අපිට ගොඩක් ලාට ක්වෙස්චන් වලට ආන්සර් කරන එකෙන් තමයි ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්නේ මේ සාමාන්‍ය ලෙක්චර් එකට වඩා. මොකද ඒක ප්‍රැක්ටිකලි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ඉදිරියේ දකින්න දෙයක් නේ. එනිසා සමීර එහෙනම් thanks. Okay. Okay. Thank you sir. අද මේ අපිට මේ session එක කළා දුන්නාට මම හිතන්නේ මේ ගොඩාක් අලුත් දැනුම් අපි මේ ලබා ගත්තා. මම හිතන්නේ කෝච්ලා විදිහට ඕගොල්ලන්ගෙත් පුළුවන් මේ මේ ගැන නොලෙජ් එක ඇප්ලයි කරලා බලන්න කොහොමද ඒක වැඩ වෙනවද කියන එක. දැන් මේ කාලෙදී විශාල ටූර්නමන්ට් සේම් පටන් ගන්නවා. නමුත් ඒ වුණත් මේ මේ ලබා ගන්න දැනුම් පුළුවන් නම් ඕගොල්ලන් ප්‍රායෝගිකවම පාවිච්චි කරලා බලන්න ඒක ලොකු මේ උදව්වක් වෙයි මේක තේරුම් ගන්න. ඉතින් ඒකෙන් අපි ආයි ලබන සතිය ඊළඟ session එක තියෙනවා මේකම continue වෙන්නේ. Hard copy එකක් කරන් තියාගන්න. හරි සර් සමීරේ ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරන්න පුළුවන් නේද අපිට? මම මේක මේ රෙකෝඩ් කරලා තියෙනවා. මම ඒක එතකොට නෑ මේ ප්‍රසන්ටේෂන් එක. ප්‍රසන්ටේෂන් එක මේ ප්‍රසන්ටේෂන් ස්ක්‍රීන් එක යනවනේ. හා හා රෙකෝඩ් වෙනවා. ආ රෙකෝඩ් කරනවා නේද? හරි. ඔව් ඒක කොක්කොඩත් ඔයගොල්ලෝ මේක තියාගන්න හાર્ඩ් කොපි එකකුත් තියාගන්න. එතකොට ඒ පස්සේ ඕනෙලා කර රීඩ් කරන්න. ඒක තමයි අපි මේ කොපි එකතු කරලා තියාගමු. එතකොට ඉස්ස
මේක අපි රෙකෝඩ් කරලා තියාගමු උතර ඒක අපිට ඉස්සරහට අනාගතේට වැදගත් වෙයි. රයිට් එහෙනම් සර් බොහොම ස්තුතියි අද මේ session එක අපිට කරාට මේ ලොකු දැනුමක් ලබා ගත්තා සමිර මේකට ඉන්වෝල් වෙලා මේ මේ concept එක idea එක ගෙනල්ලා මේ ඔගොල්ලොත් එක්ක ඔගොල්ලන්ටත් මේක මම හිතන්නේ බලෙන් වගේ දාලා දැන් නමුත් මම හිතන්නේ ටික කාලයක් යනකොට ඔගොල්ලන්ට තේරෙයි මේ මේකේ තියෙන සමිර කරන්න හැදෙන මේ job එක මොකක්ද කියලා. හරි එහෙනම් thanks sir. Okay sir. එහෙනම් good night හැමෝටම. Good night. Thank you sir. මේ අද අපිට දැනිටයටත් අපි මේක දැනුවත් කළා. අපි මේක participation වැඩි කරගමු. එහෙම වුණොත් අපේ report එක අපිට ඉස්සරහට develop කරගෙන intentionally අපි බලාපොරොත්තු වෙන target එකට අපිට යන්න පුළුවන් වේවි. ඒක තමයි මේ program එකේ ඇත්තටම ලොකුම අරමුණ. එහෙනම් thank you හැමෝටම මේකට සහභාගී වුණාට අපි එහෙනම් අදට session ඉවර කරමු. හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. Same.